ಸರ್, ವಿಷನ್ ಕೇಳ್ತೇನೆ. ಸಾಮಾನ್ಯ ವಿವಾಹನೆ ಮಾಡಿ ಮಾಸಿಕ ಪಾವತ್ ಆಗಿರೋದ್ರೆ ಧರ್ಮದೇಶನ ಮಾಡಿ ಅದ ಪಾತ್ರ ಧರ್ಮದೇಶನ ಸಲಹ ಶ್ರೀಲಂಕಾವೇ ವಿವಿಧ ಪ್ರದೇಶದಲ್ಲಿ ಸಹ ವಿದೇಶ ರಾಟವರ ಸೀತೆ ಅಪಹಾಯ ಕೃಷಿನ ಸಲಹ ಸೇರುದೆ ನಾಮ ಮೆಚ್ಚಿತೀನಿ. ಇದೀಗ ಧರ್ಮದೇಶನ ಸಲಹ ವೃಂದಾವಗೇಮ ಅಪಗೆ ಗೌರವನೀಯ ಆರಾಧನಾ ಪಿಲಿಗೆನೆ ವೆಡಮಾವದಾಲ ಕುಪುನವಿಟ ವಿನಯಾಲಂಕಾರ ವಾಸಿ ಕರುಕರ ಅತಿಪೂಜ್ಯ ಆಚಾರ್ಯ ಕುಪುಲ್ಪನೆ ಸುದರ್ಶಿ ಸ್ವಾಮಿ ಮಹಾಂಸಿ ಗೌರವ ನಮಸ್ಕಾರ ಪೂರ್ವಕವರ ಪಿಲಿಗಾನ ಉತ್ತನಿಕೇತನ ಸಾಮಾನ್ಯ ವಾಹನ ಅಪಿ ವಿದಾಸ್ ಕೃಷಿಪನೆ ಜನವರಿ ಮಾಸಿ ಧರ್ಮ ಸರಿಯಾಯನ ಸಂವಿಧಾನಿಕಲ ನಿಮ್ಮ ನವ ಧರ್ಮದೇಶನ ಮಾಲಾವೇ ನೇವನವಿತ ಬುದ್ಧಧಾಮಯ ಅಧ್ಯಾಪನೆಯ ಬುದ್ಧಧಾಮಯ ಆಧ್ಯಾತ್ಮೀಯ ಬುದ್ಧಧಾಮಯ ಸದಾಚಾರ್ಯ ಬುದ್ಧಧಾಮಯ ಸಂಸ್ಕೃತಿಯ ಬುದ್ಧಧಾಮಯ ಆರ್ಥಿಕೆಯ ಇವಾಗೇಮ ಬುದ್ಧಧಾಮಯ ಪರಿಸರ ಏನು ಮಾತು ಮೌಲಿಕಗಳಿಗೆ ದೇಶನ ಅಯಾ ನೇವನವಿತ ಪಾವತ್ತಾದಿವೆ ನಿಮ್ಮ ದೇಶನ ಮಾಲಾವೇ ಅದುನಿತ ನಿಯಮಿತ ಮಾತೃಕಾ ವರ್ಣೆ ಬುದ್ಧಧಾಮಯ ಕಾಂತಾವಯ ಅನ್ನು ಇವಾಗ ಮಾತೃಕಾ ಮುಂದಿನ ಕರೆಗಿನ ಅದುದಿನೇ ಧರ್ಮದೇಶನ ಪ್ರಗತಿಯ ಸಂಗ್ರಹ ಉಪನೀತ ವಿನಯಾಲಂಕಾರಾಮವಾಸಿ ಅಪೇ ಗೌರವನೀಯ ಅತಿ ಪೂಜ್ಯ ಆಚಾರ್ಯ ಉಪಲ್ಪನೆ ಸುದರ್ಶಿ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ವಿಶ್ವನಿಕೇತನ್ ಸಾಮಾನ್ಯ ಮಹಾನವೇನು ಗೌರವ ನಮಸ್ಕಾರ ಪೂರ್ವಕವ ಆರಾಧನಾ ಕರು ತಿರುವನ್ ಸರ್. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्गमुखदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं तदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् यं तं इसीहि पत्तव्यं ठानं दुरभिसंभवं न तं द्वंगुलपन्याय सक्का पप्पोतुमित्या इति भावो किं कैरात् इति भावो किं कैराचित्तं हि सुसमाहिते ज्ञानं हि वर्तमानं हि सम्मा धम्मं विपस्सतोति සද්ධාවන්ත පින්තුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. සරෝදය විශ්ව නිකේතන් සාම නිවහන විසින් මාසිකව පවත්වන ධර්ම දේශනා මාලාවෙහි අද දිනට නියමිත ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ධම්මචර්යා දේශනා පෙළෙහි මේ මාසයට නියමිත මාතෘකාව වෙන්නේ බුදුදහමයි කාන්තාවයි යන මාතෘකාව.
ඒ මාතෘකාව මුල් කොටගෙනයි අද ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ භික්ඛුනී සංයුත්තේහි සෝමා සූත්‍රේහි දැක්වෙන ගාථා ධර්ම දෙකක්. සෝමා භික්ෂුණීන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතයේහි වැඩම කරලා දානය වළඳලා සවස් කාලයේ විවේක ගැනීම සඳහා දිවා විහරණය සඳහා අන්ධ වනයට පැමිණෙනවා. සවස් භාගයේ කියලා කිව්වේ දහවල් ඉර හැරුණට පස්සේ ඒ දහවල් ඉර හැරුණු පසු කාල සීමාව. එතකොට මේ කාල සීමාව තරමක් ග්‍රීෂ්ම කාලයක් නිසා රුක්ෂයට ඒ වගේම වනලැහැප් තුළ වනාන්තර තුළ බොහෝ කොට භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා හුදකලාව භාවනා කරන්නට ධ්‍යාන උපදවාගත්තු භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ධ්‍යාන සුවයට සමවදින්න මාර්ගඵල උපදවාගත්තු භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා මාර්ගඵල ඵල සමාපත්තියට සමවදින්නට අවශේෂ භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා විවේකීව බවුන් වඩන්නට උගක් වෙලාවට මේ සවස් භාගය දහවල් කාලය යොදාගෙන තියෙනවා ගස් මුල් වල ඒ වගේම වන සෙනසුන් වල. සෝමා භික්ෂුණියත් ඒ විදිහට දිවා විහරණය සඳහා අන්ද වනයේහි එක්තරා රුක්ෂයක් මුල වාඩි වෙලා බවුන් වඩන අවස්ථාවේදී මාර දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා මේ සෝමා තෙරණියට බිය තැතිගැන්ම ඇති කරලා ලොමුදැහැ ගැනීම ඇති කරලා ඒ කරගෙන යන චිත්ත සමාධියෙන් ඉවත් කරන්න පුළුවන් නම් හොඳයි කියලා කල්පනා කරලා ඇවිදින් එතුමිය ඉදිරියේ ගාථාවක් ශ්‍රවණය කරන්නට සැලැස්සුවා. එහෙම නැත්නම් ගාථාවක් ප්‍රකාශ කළා සෝමා භික්ෂුණියට ඇහෙන හැටියට. මොකද්ද කියපු ගාථාව? අපි මේ මාතෘකා කළ පළමු ගාථා. යන්තං ඉසීහි පත්තබ්බං ඛානං දුරභි සම්භව නතං ද්වංගුල පඤ්ඤාය සක්කා පප්පෝතු මිත්‍ය. එදා සමාජය තුල කාන්තාව පිළිබඳව තිබුණු දුර්මතය, එහෙම නැත්නම් අවඥා සහගත ආකල්පය මතු කරමින් තමයි මාර දිව්‍ය පුත්‍රයා සෝමා තෙරණියට නිന്ദා සහගතව බයත් ඇති ගැනීම ඇති කරන්නට මේ ගාථාව ප්‍රකාශ කරේ. එහි කියවෙන්නේ මනස දියුණු කළ ඍෂිවරුන් විසින් ලැබිය යුතු තා දුකසේ සම්ප්‍රාප්ත විය යුතු දුකසේ අත්පත් කළ යුතු ඒ උත්තරීතර මානසික සුවය දෑඟුල් ප්‍රඥාව ඇති කාන්තාවක් විසින් කිසිදාක ලැබිය නොහැකි කියන කාරණයයි සරලව ගත්තොත් ඒ ගාථාවේ අදහස වෙන්නේ. එතකොට මේ විදිහට එදා සමාජය තුළ තිබුණු කාන්තාව පිළිබඳව ආකල්ප පාදක කොටගෙන ඇයට එක්තරා ආකාරයකින් උපහාස කරමින් පහත් කොට සලකමින් මේ බිය තැති ගැනීම ඇති කිරීම සඳහා මාරයා විසින් මේ ප්‍රකාශනය කරා. එතනදී සෝමා තෙරණින් වහන්සේ මේ හඬ අහලා මේ මිනිස්සෙකුගේ හඬක්ද එහෙම නැත්නම් අමනුෂ්‍යයෙකුගේ හඬක්ද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. එතනදී සෝමා තෙරණියට වැටහෙනවා මේ මාරයා තමන් බියවත් දන්නට තැතිගන්වන්නට තමන්ගේ මේ ප්‍රයත්නය ව්‍යර්ථ කරන්නට කැමැතිව ඇවිදින් මේ විදිහේ ප්‍රකාශනයක් කරනවායි කියලා. එතනදී සෝමා තෙරණිය විසින් ප්‍රකාශ කළ ගාථාව තමයි ඊළඟ ගාථා ධර්මයේ හැටියට අපි සිහිපත් කළේ. එතුමිය සිහිපත් කරනවා ඉත්ති භාවෝ කිං කෛරා චිත්තං හි සුසමාහිතේ ඥානං හි වත්තමානං හි සම්මා ධම්මං විපස්සතෝ. මාරය යම් කිසි කෙනෙක් ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ කියන මේවා පිළිබඳව එල්බගෙන ඉන්නේ නැතිව යම්කිසි කෙනෙක් මනවින් සිත සමාහිත කරනවා, ඒ කියන්නේ සමාධියට පමුණවනවා, චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නවා, ඒ වගේම ප්‍රඥාව අවදි කරගන්නවා, මනවින් දහම් කරුණු විදර්ශනා කරන්නට සමත් වෙනවද, එබඳු ගුණ අවදි කරගත් තැන
ස්ත්‍රීත්වය කියන එක කුමක් කරන්නද? ඒ අර ඍෂිවරුන් විසින් පැමිණිය යුතු දුෂ්කර ස්ථානයට මනස ගෙන යන්නට ස්ත්‍රියකට පුළුවන්කමක් නැහැ කියන බවයි මාරයාගේ අභියෝගය වෙන්නේ. එතකොට සෝමාතරණිය සිහිපත් කරන්නේ යම් කිසි කෙනෙක් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන විශේෂත්වයක් නැතිව යම් කෙනෙකුගේ සිත මනවින් සමාහිත වෙනවද, ඒ කියන්නේ සමාධිමත් වෙනවද, ප්‍රඥාව අවදි වෙනවද, මනවින් ඒ ඒ මොහොතේ වර්තමාන ධර්මයන් විදර්ශනා කරනවද, එබඳු කෙනෙකුන්ට ඒ ඕනෑම උසස් මානසික තත්වයකට පැමිණිය හැකි. එහිදී ස්ත්‍රී භාවය කියලා ඒ ස්ත්‍රීත්වයට අමුතු බාධකයක් එතන ඇති වෙන්නේ නැහැ කියන එකයි මෙහි අදහස වෙන්නේ. එව නැත්තම් මේකේ වෙනත් පැත්තකින් අපට මේ කාරණේ පැහැදිලි කළොත් යම්කිසි කෙනෙකුට චිත්ත සමාධිය නැතිනම් ඒ වගේම ප්‍රඥාව හරියට පිහිටන්නේ නැතිනම් මනවින් දහම් කරුණු විදර්ශනා කරන්නේ නැතිනම් පුරුෂ භාවයටත් එතෙන්දි කරන්න දෙයක් නැහැ. අර ඍෂිවරුන් විසින් ලැබිය යුතු දුකසේ ලැබිය යුතු විහෙස වෙලා ලැබිය යුතු යම්කිසි ඥානයක් යම්කිසි උත්තරීතර මානසික තලයකට යම් කෙනෙක් පැමිණෙන්නට උත්සාහ කරනොත් අපි හිතමු ඔහු පුරුෂයෙක් කියලා. ඒතොර පුරුෂයෙක් වුණත් මේ කියන චිත්ත සමාධිය නැතිනම් මේ කියන ප්‍රඥාව නැතිනම් මේ කියන විදර්ශනාව නැතිනම් ඒතනත්තා පුරුෂයෙක් වුණායි කියලා පුරුෂ භාවයෙන් විතරක් අමුතුවෙන් ඒ උසස් තලයට පමුණුවන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ මේ කියන ගුණාංග සැබවින්ම තියෙනවා නම් ඒ තැනත්තිය ස්ත්‍රියක් වුණාය කියලා ඒ ස්ත්‍රීත්වයෙන් අර ගමන වළක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ මානසික තත්වයන් පහතට හෙලන්නට ස්ත්‍රීත්වයේ සමත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඉති භාවෝ කිං කෛරා ඒ ඔබ කියන ස්ත්‍රීත්වය කියන එක මෙහිදී කුමක් කරන්නද කියලා මේ සෝමාතරණිය ප්‍රශ්න කරා. එතකොට දැන් මෙතනදී මාරදිවි පුත්‍රයාට අභියෝග කරනවා අර විදිහට මේ පුරුෂයාය මේ ස්ත්‍රිය කියලා මේ ලෝකේ යම් යම් සම්මුති තියෙනවා. එතකොට ඒ සම්මුති උපාදාන කරගෙන ඒවා දැඩිව ග්‍රහණය කරගෙන ස්ත්‍රීත්වයේ පුරුෂ භාවයේ කියන ඒ සංඥා සංකල්ප සම්මුති මතම එල්බගෙන ඉන්න කෙනෙකුට මේ කතාව කිව්වට කමක් නැහැ. එතකොට යම් කිසි කෙනෙක් ඒ සම්මුති සංකල්ප වලින් ඔබට ගිහිල්ලා චිත්ත සමාධිය ඇති කරගෙන ඥානය අවදි කරගෙන යමුරින් සිත ලෝක ධර්මතාවයන් විදර්ශනා කරනවා නම් එබඳු කෙනෙකුට ස්ත්‍රී බවද පුරුෂ බවද කියලා කිසිදු විශේෂයක් එහි පවතින්නේ නැහැ කියන කාරණේ තමයි මෙහිදී මේ සෝමාත්තරණිය පැහැදිලි කරන්නේ. ඉතින් මේ ගාථා දෙක අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ බුදුදහමයි කාන්තාවයි කියන මේ මාතෘකාව විවරණය කරනකොට මේකත් ඉතාම පුළුල් මාතෘකාවක්. මොකද කාන්තාව කියලා කියන්නේ වර්තමාන සමාජය තුළ විවිධ පැතිවලින් සාකච්ඡාවට ගැනෙන විවරණය කෙරෙන අර්ථ දක්වන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් බුදුදහම තුළ ස්ත්‍රිය හෝ පුරුෂයා කියලා කියන්නේ එහෙම නැත්නම් ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය කියලා කියන්නේ එතරම් සුවිශේෂ වශයෙන් මතු කරලා දක්වන මතු කරලා දැක්විය යුතු කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා නැහැ. එතකොට යම් යම් අවස්ථාවල අවස්ථාවෝචිතව අනන්‍යතාවයේ පිළිබඳව යම් යම් කර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් හැම විටම දහම තුල කුලය හෝ එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවය හෝ මේ කාරණා නිර්වාණගාමිනී මාර්ගයට බාධක කරුණු හැටියට බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් දක්වලා නැහැ. නිසා අපි තේරුම් ගන්නට ඕන දැන් අපි මේ කතා කරන්නේ සමාජවාදී චින්තනයක් මතවත් එහෙම නැත්නම් බටහිර චින්තනය මතවත් එහෙම නැත්නම් වෙනත් යම් කිසි ධාරාවක් මත පදනම් වෙලා නොවේ. අපි අද මේ මාතෘකාව දිහා බලන්නේ බුදුදහම කියන මේ කාරණය මේ සන්දර්භයේ පාදක කොටගෙන. බුදුදහමයි කාන්තාවයි. බුදුදහම තුල කොහොමද කාන්තාව දිහා බලන්නේ? බුදුදහමෙන් කොහොමද කාන්තාව විවරණය කරන්නේ? අර්ථ දක්වන්නේ. එතකොට කාන්තාව එහෙම නැත්නම් ස්ත්‍රී භාවය කියන කාරණය පිළිබඳ බුදුදහමෙන් මොන විදිහේ දැක්මක්ද ඇති කරලා තියෙන්නේ කියන කාරණය තමයි අපි මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගන්න. එතකොට බුදුදහමෙහි අපි හැම විටම කතා කරන ප්‍රධාන කාරණයක් තමයි තථාගතයන් වහන්සේ හේතුඵල
මූල ධර්මයේ මත තමයි කරුණු පැහැදිලි කරන්නේ. හේතුඵල කියලා කියන්නේ මේ සමස්ත විශ්ව ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන මූලික සිද්ධාන්තය. එතකොට හේතුඵල ධර්ම න්‍යාය අපි නිතරම සිහිපත් කරනවා. චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා කොටස් පහකින් යුක්තයි. එතකොට මේ ලෝකය තුල මේ නාම රූප ධර්ම සියල්ලක්ම ඔය නියාම ධර්ම පහට අනුගතව තමයි සක්‍රිය වෙන්නේ. එතකොට මේ ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය කියලා කියන්නේ එහි බීජ නියාමයට අදාළ එක්තරා සාධකයක් පමණයි. උපදින්නා වූ තැනැත්තා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන මේ භාවය පිළිබඳ කතාව කම්ම නියාම, චිත්ත නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ නියාම ධර්ම වලට වඩා ප්‍රධාන වශයෙන්ම ඒක බීජ නියාමයේ පිළිබඳ කාරණයක්. එතකොට නිතරම අපි ධර්ම දේශනාවේදී පැහැදිලි කරලා දෙනවා බුදුදහම තුල පෙන්වා දෙන මේ පංච නියාමයන් අතරින් යම් කිසි කෙනෙක් එක නියාම ධර්මයක් විතරක් ඉස්මතු කරගෙන අවශේෂ නියාම ධර්ම බැහැර කරනවා නම් එතන අර්බුදයක්මයි ඇති වෙන්නේ. එතන ගැටලුවක්මයි නිර්මාණය වෙන්නේ. ඇයි ඒ? එතන තියෙන යම් කිසි දෘෂ්ටිගතකමක්. උදාහරණයක් ඇටියට දැන් කම්ම නියාමයේ බුදුදහමේ හිත ප්‍රධාන කොට ප්‍රධාන සාධකයක් ඇටියට කර්මය පිළිබඳව කතා කරනවා. හැබැයි යම් කිසි කෙනෙක් කර්මය පමණක්ම ඉස්මතු කොටගෙන අවශේෂ නියාම ධර්ම හතරම ගැන නොසලකා හැරලා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සාංසාරික කර්මයක් එක්කලා, ඒ කර්මයෙන් අපිට ගැලවෙන්නට බෑ, කර්මය අපිට වළක්වන්නට බෑ, කර්මය අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ කියන තැනකට ආවොත් එහෙම එතන තියෙන්නේ බුදුදහම නෙමෙයි. එතන තියෙන්නේ එක්තරා දෘෂ්ටියක්. ඒක හඳුන්වනවා පුබ්බේකත හේතුවාදයයි කියලා. උබ්බේකත හේතුවාදය කියලා කියන්නේ පෙර කරන ලද දේවල් මත තමයි සියල්ලම තීරණය වෙන්නේ කියන ආකල්පය. ඊළඟට චිත්ත නියාමය කියන එක, සිත කියන එක බුදුදහමේ පැහැදිලි කරන ප්‍රධාන මාතෘකාව. සිත පිළිබඳව හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් එහෙමයි කියලා යම් කිසි කෙනෙක් තීරණය කළොත්, නිගමනය කළොත් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සිතට අනුවයි කියලා අර කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන අවශේෂ නියාම ධර්ම සියල්ලක්ම බැහැර කරලා අර චිත්ත නියාමයේ පමණක් මතුකොට අරගෙන එය පමණක්ම ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන එය පමණයි එකම ධර්මතාවය මේ ලෝකේ සියල්ල තීරණය වෙන කියන තැනකට ආවොත් එහෙම ඒ තැනත්තා බුදුදහම පැහැදිලි කරගන්නා කෙනෙක් නෙමේ, අන්තගාමී දෘෂ්ටියක් ඇති කෙනෙක්. එය හඳුන්වනවා විඥානවාදී චින්තනයයි. එතකොට බුදුදහම පුබ්බේකත හේතුවාදයක් නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ විඥානවාදයක් නෙමෙයි. ඊළඟට යම්කිසි කෙනෙක් බීජ නියාම සහ ඍතු නියාම, බීජ නියාම වශයෙන් ඒ ඒ ප්‍රවේණි උරුමයන් අනුව මේ භෞතික ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට ඒ සාධකය අරගෙන ඒවා සීතෝෂ්ණ මත වෙනස් වෙන ආකාරය. එතකොට ඍතු නියාමය කියලා දක්වන්නේ උණුසුම මත ඇති වෙන වෙනස්කම්. මේ නාම රූප ධර්මයන්හි සිද්ධ වෙන වෙනස්කම්. එතකොට බීජ නියාමය කියලා කියන්නේ අර ප්‍රවේණි උරුමයන් මත, ජානමය සම්බන්ධතා මත ඇති වෙන වෙනස්කම්. එතකොට ඔය දෙක මූලික කොටගෙන අවශේෂ කාරණා බැහැර කරලා, කියන්නේ කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම කියන නියාම ධර්ම බැහැර කරලා මේ ඍතු නියාම, බීජ නියාම පමණක් යම් කිසි කෙනෙක් ඉස්මතු කොටගෙන මේ භෞතික සාධක මත තමයි සියල්ල සිද්ධ වෙන්නේ, සිත තීරණය වෙන්නේ මේවා මතයි. ඒ නිසා මේවාෙහි ඇති වෙන රසායනික වෙනස්කම් මත තමයි සියලු මනෝභාවයන් ඇති වෙන්නේ, ඒවාෙහි ප්‍රතිඵලයක් තමයි කර්මය කියලා හඳුන්වන්නට වෙන්නේ කියලා ඒ විදිහෙන් සමස්ත ලෝකයම ක්‍රියාත්මක වෙන්නේ මේ භෞතිකත්වය මතයි කියලා අනික් ඒවා බැහැර කරලා ඒ භෞතිකත්වය විතරක් ඉස්මතු කරලා ගත්තොත් එතන තියෙන්නේ බුදුදහම නෙමේ, එය හඳුන්වන්නේ භෞතිකවාදයයි කියලා. ඒතර බුදුදහම භෞතිකවාදයක් නොවේ. ඊළඟට යම්කිසි කෙනෙක් මේ විශ්ව ධර්ම න්‍යාය මත ලෝකයේ අපට වෙනස් කළ නොහැකි ඇතැම් දේවල් සිද්ධ වෙනවා. ඒතර ඒවා තමයි ධම්ම නියාම කියලා හඳුන්වන්නේ. එතකොට ඒ ධම්ම නියාම වශයෙන් ක්‍රියාත්මක වෙන දේ බුදුරජාණන් වහන්සේටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් සෝවාන් ඵලලාභී පුද්ගලයෙක් කවර හේතුවක් නිසාවත් සිහියෙන් මැරුණත් අසිහියෙන් මැරුණත් දුගතිගාමී වෙන්නේ නැහැ.
එතකොට යම්කිසි සෝවාන් පුද්ගලයෙක් අතින් ආනන්තරේ පාප කර්මය කවර හේතුවක් නිසාවත් සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ වගේ කාරණා අනිවාර්ය සාධක. එතකොට මේ අනිවාර්ය සාධක යම් යම් ආකාරයෙන් ලෝකෙ සිදුවෙන දේවල් හඳුනාගෙන යම්කිසි කෙනෙක් කල්පනා කළොත් මේ ලෝකයේ එක්තරා නියතියකට අනුවයි සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙන නියතීන් අපට වෙනස් කරන්න බැහැ කියන තැනට ඇවිදින් චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ඒ නියාම ධර්ම හතරම පසකින් තියලා අර ධම්ම නියාමයේ පමණක් ඉස්මතු කරගෙන කතා කරන්න පටන් ගත්තොත් ඒ තැනත්තා නියතිවාදී පුද්ගලයෙක් වෙනවා. ඒ බුදුදහම කියන්නේ නියතිවාදයක් නොවේ. එතකොට කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා නියාම ධර්ම පහක් හේතුඵල වශයෙන් බුදුදහමේ පැහැදිලි කරනවා. හැබැයි මේ පහෙන් එකක් විතරක් මතු කරගෙන ඒක විතරක් ග්‍රහණය කරගෙන අනිත් හතරම ගැන නොතකා හැරලා කටයුතු කරනකොට ඒතනත්තා බුදුදහම කියන දැක්ම තුළ නෙවෙයි ඒතනත්තා පවතින්නේ, සෝබාදහම විශ්වධර්මය කියන සිද්ධාන්තය තුළ නෙවෙයි පවතින්නේ, එක්තරා දෘෂ්ටියක් මත හිර වෙලා අන්තයකයි පවතින්නේ. එහෙම අන්තවාදී වෙනකොට එතන නිර්මාණය වෙන්නට පුළුවන් පුබ්බේකත හේතුවාදය, එතන නිර්මාණය වෙන්නට පුළුවන් විඥානවාදය, එතන නිර්මාණය වෙන්න පුළුවන් භෞතිකවාදය, එතන නිර්මාණය වෙන්න පුළුවන් නියතිවාදය. ඒ නිසා බුදුදහම යනු කුබ්බේකත හේතුවාදයක්වත් විඥානවාදයක්වත් භෞතිකවාදයක්වත් නියතිවාදයක්වත් නෙමේ. හැබැයි බුදුදහම යනු මේ පංච නියාමයන් පරිබාහිරව පැහැදිලි කරන්නට පුළුවන් කාරණේකුත් නෙවේ. ද මේ ටික අපි මුලින්ම පැහැදිලි කළේ මේ ස්ත්‍රී භාවය පුරුෂ භාවය කියන එක පෙනුනේ ඒක ප්‍රධාන වශයෙන්ම උපන්නා වූ සත්වයාගේ භාව රූප පිළිබඳ කාරණය. උපදිනකොට යම්කිසි සත්වෙක් දැන් ජීව විද්‍යාත්මකව ඒක වෙනත් වචන වලින් පැහැදිලි කරන්නට පුළුවන්. බුදුදහම තුල පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් උපදිනකොට ඒ ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙන මොහොතේම රූප කලාප කිහිපයක් එතන හටගන්නවා. ඒ හටගන්නා රූප කලාප අතර වත් රූප, වත්තු දසක, භාව දසක සහ කාය දසක කියන මේ දසක කලාප තුනක් පහළ වෙනවා. එතන වත්තු දසක කියලා කියන්නේ අර විඥානයේ ජනිත වෙන්නට හදය වත්තු රූපය. හදය වත්තු රූපය කියලා කියන්නේ මේ මාංශමය හෘදය නෙමේ. ඒ ජීවය තියෙන තැන විඥානයට එල්බගෙන පවතින්නට පුළුවන් වෙන්නේ මේ වත්තු රූපය පවතුනොත් පමණයි. ඒක ලේ සමග මිශ්‍ර වෙලා පවතින ඉතාම සූක්ෂම රූප කලාපයක්. එතකොට ඒ රූප කලාපය ඒ මොහොතේම ජනිත වෙනවා. එතකොට ඒ ජනිත වුණු තැන තමයි විඥානය ප්‍රදන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට භාව දසකය කියලා කියන්නේ ස්ත්‍රී භාව හෝ පුරුෂ භාව ඇති කරන්නා වූ සූක්ෂම රූප කලාපයක් එහි ජනිත වෙනවා. එතකොට අන්නේ ජනිත වෙන රූප කොටාෂය මත තමයි මේ ජීවියා ස්ත්‍රියක් හැටියටද අංග ප්‍රත්‍යංග පිහිටන්නේ, පුරුෂයෙක් හැටියටද අංග ප්‍රත්‍යංග පිහිටන්නේ කියලා පැහැදිලි කරා. එතකොට යම්කිසි කෙනෙක් විමසුවොත් එහෙම කුමක් නිසාද ඇය ස්ත්‍රියක් ස්ත්‍රී භාව රූප පිහිටන්නේ, කුමක් නිසාද පුරුෂ භාව රූප පිහිටන්නේ කියලා යම්කිසි කෙනෙක් ඇහුවොත් ඒක බටහිර විද්‍යාව තුළ ජීව විද්‍යාව තුළ යම් ආකාරයකට පැහැදිලි කරන්න පුළුවන්. බුදුදහමෙහි ඊට පැහැදිලි කරන ප්‍රධාන සාධකය තමයි කම්ම චිත්ත කියන කාරණා දෙක. ඒ කියන්නේ ඇතැම් කෙනෙක් ප්‍රධාන වශයෙන්ම ස්ත්‍රී භාවයට හෝ පුරුෂ භාවයට පැමිණෙන්නේ ඒ තැනැත්තාගේ චිත්ත සංකල්පනා මත, සාංසාරික වශයෙන් මනස හුරු කරලා තියෙන ස්වභාවය මත. මාතෘත්වයට යම් කිසි කෙනෙක් ප්‍රිය කරනවා නම්, මාතෘ ගති ලක්ෂණ වලට ප්‍රිය කරනවා නම්, ස්ත්‍රී ස්වභාවයට ප්‍රිය කරනවා, ස්ත්‍රී ලාලිත්‍යයට ප්‍රිය කරනවා, ස්ත්‍රී සංකල්ප වලට ප්‍රිය කරනවා, ස්ත්‍රී මනෝභාවයන්ට ප්‍රිය කරනවා, ඒ තමන්ගේ රුචිකත්වය මත, සාංසාරික හුරුව මත, ඒ පුරුද්ද මත, ඒ මනෝභාවයන් අනුව ඒ තැනත්තාගේ අර විඥානයේ ජනිත වෙනවත් සමගම ස්ත්‍රී භාව රූප ජනිත වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පුරුෂ ස්වභාවයට සාංසාරික වශයෙන් මනස හුරු කරලා තියෙනවනම් එතනට පුරුෂ භාව රූප හට ගන්නට පුළුවන්. ඊළඟට කර්ම සාධකේ එතනට බලපාන්නට පුළුවන්. ඒ තමයි සාංසාරික වශයෙන් යම්කිසි කුසල කර්ම සිද්ධ කරලා තමන් ප්‍රාර්ථනා කරගෙන තියනවා නම් මම මේ කුසල බලයෙන් ස්ත්‍රීත්වයේ උපදිනවා,
මේ මේ ප්‍රාර්ථනා ඇතිව මම උපනුපන්න ආත්ම භාවයන් හිදී මෙබඳු කාන්තාවක් වෙන්නට ඕන. මෙබඳු ධෛර්ය සම්පන්න, වීර සම්පන්න, ඥාන සම්පන්න රටට සමාජයට යහපත් සත්පුරුෂ දරුවන් බිහි කරන එබඳු කාන්තාවක් වෙන්නට ඕන මම සසර ගමනේදී කියලා නිවන් දකින තෙක් ඒ යන ගමනේදී යම් කිසි කාන්තාවක් කුසල් කරලා යම් කුසල මූලික ප්‍රාර්ථනා ඇති කරලා තියෙනවා නම් ඒ කුසල ප්‍රාර්ථනාව හේතු කොටගෙන ස්ත්‍රී භාවයට පැමිණෙන්න පුළුවන්. එතකොට එතම ඒබඳු කුසල ප්‍රාර්ථනාවක් කරන්නෙම මානසික වශයෙන් ඒකට රුචිකත්වයක් කැමැත්තක් තියෙන නිසා. ඒ වගේම පුරුෂ භාවයට පැමිණෙන්නට යෝග්‍ය කුසල කර්මය තැනැත්තා කරලා තියෙනවනම් එතනට මානසික රුචිකත්වය තියෙනවනම් එතන පුරුෂයෙක් වෙන්නට ඒ සාධකය බලපාන. ඒ වගේම අකුසල කර්ම සාධකයක් එතනදී බලපාන්නට පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ සෑම කාන්තාවක්ම ස්ත්‍රීත්වය ලබන්නේ අකුසල කර්මයක් හේතු කොටගෙන කියන එක නෙමෙයි. මේ බුදුදහමේ තියෙන කාරණා ඇතැම්මයි තාම පටු විදිහට අරගෙන ඒවා වැරදි විදිහට අර්ථකථනය කරන්නට පෙළඹෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තහම දැන් පහුගිය කාලේ ආන්දෝලනාත්මක සමාජය තුළ කතා වුණා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක්. ඒ තමයි ස්ත්‍රී දරුවෙක් ජනිත වෙන්නේ අම්මා තාත්තා බොරු කියපු නිසයි කියලා එහෙම ප්‍රකාශනයක් කරලා ඒක බලවත් ආන්දෝලනයට ලක් වුණා. එතකොට මේ කරන ප්‍රකාශනේ මොකක්ද? අපි මේ ඉහත දිනකත් සිහිපත් කළා. එහෙම ප්‍රකාශනයක් බුදුදහමේ ඇත්තේ නැහැ. බුදුදහමේ තියෙන්නේ බොරු කීමේ ආදීනව හැටියට බොහෝ කාරණා දක්වනවා. ඒ කාරණා දක්වමින් ගිහිල්ලා එහි එක් කාරණයක් හැටියට තමයි බොරු කීම නිසා නිරය උපදින්නට පුළුවන්. ඒ අකුසල කර්මය නිසා ඒ වගේම බොරු කීම නිසා ඒ අයගේ මුහුණ විකෘති වෙන්නට පුළුවන්, ඒ වගේම දත් විකෘති වෙන්නට පුළුවන්, කට ගඳ ගහන්නට පුළුවන්, ඊළඟට මුඛ රෝග වැළඳෙන්නට පුළුවන්. මෙහෙම මෙහෙම කරුණු කියාගෙන ගිහිල්ලා ඒ අයට මනුලෝ ඉපදිලා දරුවන් ලබන්නට උත්සාහ කළාට දරු සම්පත් අහිමි වෙන්නට හේතුවක් වෙනවා අර මුසාවාද කර්මය, බොරු කීමේ අකුසල කර්ම. යම් හේතුවකින් දරුවන් ලැබුණොත් පුරුෂයන් නොලැබී ස්ත්‍රී දරුවන් පමණක් ලබන්නට ඒ කර්මය හේතුවක් වෙනවා. අන්න එහෙමයි ධර්මකාරණයේදී පැහැදිලි කරන්නේ. එතකොට බොරු කීමේ ආදීනමයක් හැටියට ස්ත්‍රී දරුවන් ලබන්නට පුළුවන් කියන කාරණය යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ස්ත්‍රී දරුවන් ලැබෙන්නේ බොරු කීම නිසායි කියලා ඒක හරියට උදාහරණයකින් කිව්වොත් මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. මොකද්ද? පොලු කෙඩියක පිටපැත්තේ කටුවක් තියෙනවා. පිටපැත්තේ ශක්තිමත් ඝනකම කටුවක් තියෙනවා පොල්වල. පොල් මැදේට පිටින් ඝනකම කටුවක් තියෙනවා. ඒක නිවැරදි කතාව. යම් කිසි කෙනෙක් ඒක අහලා කියනවා නම් පිටපැත්තේ ඝනකම කටුවක් තියෙන හැම ගෙඩියක්ම පොල් ගෙඩියක් කියලා කිව්වොත් ඒ ප්‍රකාශනය නිවැරදි ප්‍රකාශනයක් නෙමෙයි. එතකොට පොල් ගෙඩියේ පිටපැත්තේ ශක්තිමත් ඝන කටුවක් තියෙනවා. ඒ කතාව සත්‍ය කතාව. ඒක අරගෙන යම් කිසි කෙනෙක් කියනවා නම් පිටපැත්තේ ඝනකම කටුවක් ඇති හැම ගෙඩියක්ම පොල් ගෙඩියක් කියනවා නම් ඒක අර මුලින් කිව්ව ප්‍රකාශනය නෙමෙයි, ඊට වඩා හාත්පසින්ම වැරදි ප්‍රකාශනයක් වෙනවා. අන්නේ වගේ කතාවක් තමයි අර ස්වාමීන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මුසාවාදයේ එක්තරා විපාකයක් හැටියට යම් කිසි කෙනෙකුට ඒ ස්ත්‍රීත්වයේහි උපදින, එහෙම නැත්නම් ස්ත්‍රී දරුවන් ලබන්නට එක සාධකයක් වෙන්නට පුළුවන් අර මුසාවාද යට ඇබ්බැහි වීම, ඒ මව්පියන්ට එහි විපාකයක් හැටියට ස්ත්‍රී දරුවන් ලබන්න පුළුවන්. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් පරදාර සේවනයේ යෙදුණු යම් පුරුෂේ පරදාර සේවනයේ යෙදුණු ඒ පරදාර සේවනයේහි විපාක වශයෙන් ඒ තැනැත්තා දුගතිය උපදිනු. ඊළඟට තිරිසන් ආත්ම නපුංසකව උපදිනු. ඊළඟට තිරිසන් ආත්ම භාවල ඉපදිලා යම් පුරුෂාත්ම භාවයක් ලැබුවොත් බීජෝත්පාටනයන්ට, ඒ කියන්නේ පුරුෂ භාවය අහෝසි වෙන්නට යම් යම් හේතු නිසා එබඳු තත්ත්වයන්ට මුහුණ දෙනවා. එතකොට ඒ අකුසල කර්මය නිසා ඒ තැනැත්තා මනුලොව ස්ත්‍රී භාවයේ උපදින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන එක් සාධකයක්. එතකොට ඒ සාධකයේ පාදක කොටගෙන යම් කිසි කෙනෙකුට නිර්මාණයක් කරන්නට පුළුවන්කමක් නැහැ. හැම කාන්තාවක්ම ස්ත්‍රීත්වය ලබන්නේ අකුසල කර්මයෙන් කියලා ප්‍රකාශනයක් කරනවා. ඒක තන්නේ කර්ම සාවද්ද ප්‍රකාශනයක් වෙනවා.
ඒ නිසා බුදුදහමට අනුව යම්කිසි කෙනෙක් උත්පත්තිය ලබන මොහොතේදී ප්‍රතිසන්දි විඥානය ඇති වෙන මොහොතේදී ඇති වෙන භාව දසක කලාපේ ස්ත්‍රී භාව රූපයක් ද හටගන්නේ පුරුෂ භාව රූපයක් ද හටගන්නේ කියන තැනට චිත්ත නියාමයේ ඒ කියන්නේ ඒ තනත්තාගේ හෝ තනත්තියගේ සාංශාරික වශයෙන් හුරු කරගෙන තියෙන මානසික සිතුම් පැතුම් ආකල්ප රුචිකත්වයන් ප්‍රධාන වෙන්නට පුළුවන්. ඒ වගේම කුසල ප්‍රාර්ථනා එතනට හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම සාංශාරිකව සිදු කරගෙන තියෙන යම්කිසි අකුසල විපාකයක් එතනට හේතු වෙන්නට පුළුවන්. එතකොට ඒකෙන් අදහස් කරන්නේ පුරුෂයාට අකුසල විපාක බලපාන්නේ නැහැ කියන එක නෙමෙයි. මෙතන මේ රූප කලාපයේ ගොඩනැගෙන්නට ඒ භාවයේ ලැබෙන්නට හේතු වෙන සාධක ওই විදිහට ප්‍රධාන වශයෙන්ම චිත්ත කර්ම කියන මේ සාධක දෙක බුදුදහමට අනුව පෙන්වා දීලා තියෙනවා. එතකොට බටහිර විද්‍යාවට අනුව ජීව විද්‍යාවට අනුව එතන පෙන්වා දෙන්නේ මව්පියන්ගේ කායික වශයෙන් ලැබෙන ජානවලින් ලැබෙන යම්කිසි සම්බන්ධතාවයක් හැටියට ස්ත්‍රියක් වෙනවද පුරුෂයෙක් වෙනවද කියන මේ කාරණේ තීරණය වෙන. එතකොට එතන ඒවා සංයෝග වෙන්නටත් බලපාන ඊටත් මූල සාධකයේ හැටියට තමයි දැන් බටහිර විද්‍යාවේ ජීව විද්‍යාවේ පෙන්වන්නේ භෞතික වශයෙන් මේ මොහොතේ අම්මා තාත්තගේ කායික ශක්තියින් එකතු වෙද්දී කොහොමද ඒ සම්මිශ්‍රණය වෙන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ ඉනුත් ඔබට ගිහිල්ලා ඒ ඒක රාශී වීමට සාංශාරික වශයෙන් බලපාන සාධක හැටියට තමයි අර මානසික කාරණා සහ කර්ම සාධක තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට මේ කාරණා ටික මූලික වශයෙන් අපි පැහැදිලි කළේ මේ බීජ නියාමයේ කියන එක් නියාම ධර්මයකට අදාළ වූ මේ ස්ත්‍රී භාව පුරුෂ භාවය පිළිබඳ කාරණේ යම්කිසි කෙනෙක් ප්‍රමුඛ කොට කතා කරනවා නම් අවශේෂ නියාම ධර්ම පසෙකින් තියලා ස්ත්‍රීත්වය මෙහෙමයි පුරුෂ භාවය මෙහෙමයි කියලා කතා කරනවා නම් ඒක එතරම් සාධනීය කතාවක් වෙන්නේ නැහැ. මොකද අවශේෂ නියාම ධර්මත් සියල්ලක් එක තමයි මේ බීජ නියාමයේ කියන එක එකතුව ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. බීජ නියාමයේ පමණක් ලෝකයේ තුල වෙන්ව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එනිසා යම්කිසි කෙනෙක් හිතනවා නම් ස්ත්‍රිය පහත්ය පුරුෂයා උසස්ය කියලා එහෙම කියන්නට පදනමක් බුදුදහමෙහි පෙන්වන්නේ නැහැ. ඒ වගේම යම් කෙනෙක් කියනවා නම් ස්ත්‍රිය උසස්ය පුරුෂයා පහත්ය කියලා එහෙම කියන්නට පුළුවන් සාධකයක් බුදුදහමේ පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් යම් කෙනෙක් කියනවා නම් පුරුෂයා වගේම ස්ත්‍රියත් දෙදෙනාටම සමතනක් තියනවා කියලා එහෙම කියන්නට සාධකයක් බුදුදහමේ පෙන්වන්නේ නැහැ. ඒක තමයි තියෙන විශේෂත්වය. ස්ත්‍රිය පහත්ය පුරුෂයා උසස්ය කියන්නේත් නැහැ. පුරුෂයා පහත්ය ස්ත්‍රිය උසස්ය කියන්නේත් නැහැ. දෙදෙනාම සමානයි කියන්නේත් නැහැ. කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ හේතුඵල ධර්මතාවය ඒ ඒතන හේතු ප්‍රත්‍ය යෙදෙන ආකාරය මත පුද්ගල ස්වરૂපයන් උස් පහත් වෙනවා වෙනස් වෙනවා. ඒ නිසා ස්ත්‍රීන් දෙදෙනෙක්ම ගත්තත් පුරුෂයෝ දෙදෙනෙක් ගත්තත් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ගත්තත් සංසන්දනය කළ නොහැකි ඒ හැම තැනකම පවතින්නේ අනන්‍යතාවය. කම්ම නියාමයේ මත අනන්‍යතාව පවතිනවා, චිත්ත නියාමයේ මත අනන්‍යතාව පවතිනවා, බීජ නියාමයේ මත අනන්‍යතාව පවතිනවා, ඍතු නියාමයේ මත අනන්‍යතාව පවතිනවා, ධම්ම නියාමයේ මත අනන්‍යතාවයකට වඩා යම්කිසි පොදු බවක්. මොකද ධම්ම නියාමයේ කාටත් පොදුයි. එතකොට එතන තියෙන අවශේෂ සාධක වලට අනුව ඒ ධම්ම නියාමයේ යම් අනන්‍යතාවයක් එතන ප්‍රකට වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන මේ මාතෘකාව ගැන අපි අවතීර්ණ වෙද්දී බුදුදහම තුල ස්ත්‍රීත්වය හෝ පුරුෂ භාවය කියන එක විශේෂ කොට මතු කොට කතා කරන ප්‍රධාන මාතෘකාවක් නොවේ. ඒක ප්‍රධාන කොට කතා කරන්නට තරම් වැදගත්කමක් එහි දක්වන්නේ නැහැ. කුමක් නිසාද? හේතු ප්‍රත්‍ය බොහෝමයක එකත්වයෙන් සිද්ධ වෙන යමක් පිළිබඳව එක් හේතුවක් පමණක් මතු කරලා අනිත් දේවල් නොසලකා හැරලා කතා කරන ගතියක් බුදුදහමේ ඇත්තේ නැහැ. ඒ නිසා බුදුදහම තුල ස්ත්‍රීත්වය ගැන කතා කළත් පුරුෂ භාවය ගැන කතා කළත් කතා කරන්නේ අවශේෂ ධර්මයන්ට සාපේක්ෂව. අවශේෂ ධර්මයන්ට සාපේක්ෂයි. දැන් ඒක අපට හොඳටම පැහැදිලි වෙනවා සංයුතනිකයි කෝසල සංයුත්තේ තියෙන ධීතු සූත්‍රය කියන. ඒ ධීතු සූත්‍රයේ සඳහන් වෙන්නේ කොසල රජුරෝ බුදුරජාණන් වහන්සේ සමග කතා බහ කර කර සතුරු සාමිචිය දෙමින් ඉන්නකොට එක්තරා පුරුෂයෙක් ඇවිල්ලා කොසල රජුරෝගේ කන ළඟට කරලා පණිවිඩයක් කිව්වා.
මොකද්ද මේ පණිවිඩය? ස්වාමීනි, මල්ලිකා දේවිය දියණියක් ප්‍රසූත කළාය කියලා සිහිපත් කළා. ඒ සිහිපත් කළාම කොසල් රජුලෝ බොහොම වික්ෂිප්ත වුණා. බොහොම බලාපොරොත්තු බිඳවැටුණු ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා. එතනදී බුදුරජාණන් වහන්සේ අහනවා, රජතුමනි මොකද වික්ෂිප්ත වුනේ? එතනදී කොසල් රජුලෝ සිහිපත් කරනවා, ස්වාමීනි මල්ලිකා දේවිය ස්ත්‍රී දරුවෙක්, එහෙම නැත්නම් දියණියක් ජනිත කරලා, ඒකයි මම මේ කලබල වුනේ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉත්තිහිපි ඒකච්චයා සෙයියා පෝස ජනාධිප මහරජතුමනි, ඇතැම් ස්ත්‍රීන් ශ්‍රේෂ්ඨයි, එනිසා වික්ෂිප්ත නොවි ඇය පෝෂණය කරන්න. එතකොට මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කොහොමද කියන එක ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේධාවිනී සීලවති සස්සු දේවා පතිබ්බත, මෙන්න මේ කියන ගුණාංග වලින් යුක්ත වුණොත් ඒකාන්තව ශ්‍රේෂ්ඨයි, ඒකාන්තව විශිෂ්ටයි. මොනවද කාරණා? ඊතර බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේධාවිනී යම් කාන්තාවක් ප්‍රඥාවන්ත වෙනවනම්, ඊළඟට සීලවති සීලවන්ත වෙනවනම්, සස්සු දේවා තමන්ගේ නැන්දම්මට මාමට දෙවියන්ට වගේ දේවත්වයෙන් ගෞරවයෙන් සලකනවා. ඒ කියන්නේ තමන්ගේ අම්මා තාත්තට සලකනවා වගේම තමන්ගේ නැන්දම්මා මාමා මාතෘත්වයේ තබාගෙන දේවත්වයේ තියාගෙන සලකනවා. ඊළඟට පතිබ්බතා, පතිවෘතාව කියන එක. ඒ කියන්නේ පතිනියක් විසින් පුහුණු කළ යුතු පැවතිය යුතු භූමිකාව, පතිනියගේ ධර්මතාවය, ඒක සීලේ කොටසක්. එතකොට ඒක හරියට තේරුම් අරගෙන ඒ පතිවෘතාව අනුව කටයුතු කරනවන මේ ගුණාංග වලින් යුක්ත ස්ත්‍රිය ඉතාම ශ්‍රේෂ්ඨයි, ලෝකේ පූජා ලබන්නට සුදුසුයි. මහරජතුමනි, එබඳු සිල්වත් ගුණවත් ඥානවන්ත එබඳු කාන්තාවකගේ කුසින් ජනිත කෙරෙන්නා වූ පුත්‍රයා මේ රටෙහි රාජ්‍ය අනුශාසනා කරන්නට පවා සුදුසුකම් ලබන. එතකොට වෙන පැත්තකින් මේ රජුරවන්ට මතක් කරලා දෙන්න, රජතුමනි ඔබේ අම්මත් කාන්තාව. එතකොට ඒ කාන්තාවට පින් සිද්ධ වෙන්න තමයි ඔබ මේ ලෝකයට ජනිත වුනේ. එතකොට කාන්තාව දුර්වලයි කියලා කියනවා නම්, කාන්තාව නොඉපදිය යුතුයි කියලා කියනවා නම්, අද ඔබට මේ ලෝකේ ජනිත වෙන්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ රජුරවන්ට වෙනත් පැත්තකින් සිහිපත් කරලා දෙන්නේ තමන්ගේ අම්මා කියන්නේ කාන්තාව. එතකොට ඒ නිසා කාන්තාවක් කියන්නේ පහත් චරිතයක් නෙමෙයි. ඒ කාන්තාව මේ කියන ගුණාංග වලින් පෝෂණය වෙනවා නම් ඒ කාන්තාව පූජා ලැබිය යුතු, වන්දනා ලැබිය යුතු තැනකටපත් වෙනවා. දැන් මේ කාරණේම තමයි සෝමා භික්ෂුණිය අපි අර මුලින් මාතෘකා කළ ගාථා ධර්මයේදී පැහැදිලි කරන්නේ, ඉත්ති භාවෝකින් කෛරා, ස්ත්‍රීත්වයට මොකද්ද කරන්න පුළුවන් විශේෂත්වය? යම්කිසි කෙනෙක් තුළ චිත්ත සමාධිය තියෙනවා නම්, ප්‍රඥාව වැඩෙනවා නම්, මනවින් සිත විදර්ශනාවට යොමු වෙනවා නම්, එය ඒ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන මේ භාව රූපවලට අමුතු දෙයක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ ගුණය මත ඒ තනත්තා හෝ තනත්තිය ලෝකේ වන්දනාවට පූජාවට පාත්‍ර වෙනවා, උසස් මානසික තත්ත්වයන්ට අවතීර්ණ වෙන්නට සමත් වෙනවා. එතකොට මේ කාරණය බුදුරජාණන් වහන්සේ පවා පෙන්වා දෙනවා අපට. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ ලෝකයේ ගිහියෙකුටවත් පැවිද්දෙකුටවත් දෙවියෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් තථාගතයන් වහන්සේගේ ගෞරව බුහුමාන ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙන්නේ නැහැ. උන්වහන්සේම දේශනා කරනවා, තථාගතයන් වහන්සේ යම් කෙනෙක් පැමිණෙනකොට හුනස්නේ නැගිට්ටොත්, ගෞරව කළොත්, බුහුමාන කළොත්, ආසනයෙන් නිමන්ත්‍රණය කළොත්, ඒ තනත්තාගේ හිස හරියට පැරියෙන් ගිලිහුණු තල් ගෙඩියක් වගේ ඇදගෙන වැටෙනවා. එහෙම තථාගතයන් වහන්සේගෙන් බුහුමන් ලබන්නට පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ කියන්නේ. එබඳු තථාගතයන් වහන්සේ යම් කෙනෙකුට පසු ගමන් කළා නම් ඒකම තැනැත්තිය කාන්තාව. ඒ කවුරුන්ද? මහා ප්‍රජාපති ගෞතමිය. ඇය පිරිනිවන් පාන්නට අවසර අරගෙන වැඩම කරද්දී තථාගතයන් වහන්සේ ඇයට පසුගමන් වදී. එතකොට මේ පෙන්වා දුන්නේ කුමක්ද? මාතෘත්වය කියන තැන තියෙන විශිෂ්ටත්වය, විශේෂත්වය. එතකොට එබඳු කාන්තාවක් විසින් තමයි සම්මා සම්බුද්ධ වෙන්නට යෝග්‍ය කෙනෙක් මහබෝසත්වරේ මේ ලෝකයට ජනිත කරන්නේ. ඉතින් ඒ නිසා
ස්ත්‍රීත්වය හෝ පුරුෂ භාවය කියලා කියන එක නෙවෙයි බුදුදහමේ මතු කරන්නේ. එය එක්සාධකයක් පමණයි. ඒකයි අපි මුලින් සිහිපත් කළේ කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ පංච නියාමයේ මත තමයි ලෝක ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ. එයින් එකක් විතර වෙන්කොටගෙන අනිත් ඒවා නොසලකා කතා කරනවා නම් එය බුදුදහමට අනුකූල කතාවක් නෙමෙයි, ප්‍රකාශනයක් නෙමෙයි. ඒ නිසා බුදුදහමට අනුකූලව අපි කාන්තාව දිහා හෝ පුරුෂයා දිහා බලනවා නම් අපිට බලන්න පුළුවන් වෙන්නේ ඒ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ සමග අවශේෂ සාධක බොහොමයක් ඒක රාශී කරගෙන පමණයි අපට කාන්තාව හෝ පුරුෂයා කියන අනන්‍යතාවය පිළිබඳව විමසා බලන්නට වෙන්නේ. එතකොට මේ කාරණය මුල් කොටගෙන අපි බුදුදහමට අනුව කාන්තාව කොහොමද විග්‍රහ කරන්නේ කියන කාරණය ගැන අපි විමසා බැලිය යුතු වෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕන මේ ලෝකයේහි ජීවය ඇති තැනක, ජීවය ඇති වෙනවා නම් වැඩෙනවා නම් ඒ හැම තැනකම මේ ස්ත්‍රී භාව පුරුෂ භාව කියන මේ වෙනස්කම මේ බීජ නියාමයන් අතර පවතිනවා. දැන් අපි ගහක් ගත්තන් පස්සේ ගහක මලක් පරාගණය වෙනකොට එතකොට එතන පුරුෂ මල්, ස්ත්‍රී මල් ඒ කුමක් නිසාද මේ පරාගණය වෙලා එහි ඵලයක් හටගන්නට නම් මේ භාවයන් දෙක ලෝකයේ තුල තියෙන්නට ඕන. ඒකෙන් අදහස් කරන්නේ ස්ත්‍රී භාවය පහත් පුරුෂ භාවය උසස් කියන මොකක්වත් එතන ඇත්තේ නැහැ. ඒ මල් දෙකේම ඒකරාශීත්වයෙන් ඒව පරාගණය වීමෙන් පමණයි ඒ ගහේ ඵලයක් හටගන්නේ. ඒ ඵලය හටගන්නට අර ස්ත්‍රී භාව පුරුෂ භාව කියන දෙකෙහිම සමාන සම්මිශ්‍රණය එකතු වීමක් තිබුණොත් විතරයි ඵල හටගන්නේ. එහෙමනම් මනුෂ්‍යයා තුල විතරක් නෙමේ සතාසි උපාවා තුල පමණක් නෙමේ ගහකොළ තුල පවා, ඒ කියන්නේ මේ ජීව ලෝකයේ තුල ජීවය ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යන්නට නම් ඒ හැම තැනකම බීජ නියාමයක් හැටියට හැම විටම මේ ස්ත්‍රී භාව පුරුෂ භාව කියන මේ අංශ දෙකම නියෝජනය විය යුතුයි භෞතික වශයෙන් අපි සලකා බලනකොට. එතකොට අන්න ඒ පදනම තුල තමයි බුදුදහමේ මේ කාරණය දිහා බලන්නේ බීජ නියාමයට අනුකූල වූ සාධකයක් හැටියට. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන මේ කාන්තාව බුදුරජාණන් වහන්සේ ඒ කාන්තාවකගේ විශිෂ්ටත්වය ගැන කතා කරන්නේ ඇය තුල පවතින සීලය, ප්‍රඥාව, සදාචාරය කියන මේ කාරණාවලට අනුව. පුරුෂයා පිළිබඳව ගෞරවණීය විදිහට කතා කරන්නේ ඔහු තුළ පවතින සීලය, ප්‍රඥාව, සදාචාරය කියන මේ කාරණාවලට අනුව. එතකොට හැම විටම ඒ අය කුසල කුසල කර්ම ජනිත කරගන්න ආකාරය, සාංසාරික ප්‍රවෘත්තිය, ඒ අයගේ විශිෂ්ටත්වය ඒ අනුව බුදුදහමෙන් පෙන්වා දෙනවා. එතකොට තථාගතයන් වහන්සේ කාන්තාවක් හැටියට ගත්තහම ඒ කාන්තාවට කෙසේ ගරු කළ යුතුද කියන බව විශේෂයෙන් සිගාලෝවාද සූත්‍රයේ පැහැදිලි කරනවා. සැමියා විසින් තමන්ගේ භාර්යාවට කොහොමද ගරු පෙරටුව, ඒ කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තව ක්‍රියා කළ යුත්තේ. දිසා නමස්කාරය පිළිබඳව දේශනා කරනකොට බටහිර දිසාව නම් වූ අමුදරුවන් කෙරෙහි, එම නැත්තම් බිරිඳ කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුද කියන කාරණය තථාගතයන් වහන්සේ දක්වනවා. ස්වාමියා ඒ තමන්ගේ භාර්යාව පිළිබඳව සම්මාන සහිතව කටයුතු කරන්න ඕන. සම්මාන කියලා කියන්නේ වචනයෙන් ඇගීමට ලක් කරන්නට ඕන, ක්‍රියාවෙන් ඇගීමට ලක් කරන්නට ඕන, පැවැත්ම තුළ ඇගීමට ලක් කරන්නට ඕන. ඊළඟට දෙවෙනි කාරණේ තමයි අනවමානනාය, අවමන් නොකිරීමෙන් වචනයෙන්, ක්‍රියාවෙන්, හැසිරීමෙන්, පැවැත්මෙන් ඇයට අවමානයක් නොවන හැටියට කටයුතු කරන්නට ඕන. ඊළඟට අනතිචරියාය, විවාහ ගිවිස ගත්තට පස්සේ අඹුසැමියන් හැටියට ඔවුන් අලුත් ජීවිතයක් පටන් ගත්තට පස්සේ ඒ තමන්ගේ භාර්යාව සිටියදී වෙනත් ස්ත්‍රීන් ඇසුරු කරන්නට ක්‍රියාත්මක නොවිය යුතුයි. ඒකයි අනතිචරියා කියලා කියන්නේ. ඊළඟට තමන්ගේ නිවස තුළ ඓශ්වර්ය පවරන්නට, ඒ කියන්නේ ඉසුරුමත් බව, තමන්ගේ නිවසෙහි ප්‍රධානත්වය, මූලිකත්වය ඒ තමන්ගේ බිරිඳට ලබා දිය යුතුයි.
බාහිර ලෝකයේ පිළිබඳව තමන්ගේ කටයුතු පවත්වාගෙන යන අතරතුර නිවස තුල ආධිපත්‍ය ඓශ්වර්ය තමන්ගේ භාර්යාවට දෙන්නට ඕන. ඊළඟට පස්වෙනි කාරණය තමයි ඇය කැමති වෙන විදිහේ ප්‍රියමනාප කරන විදිහේ අලංකාර ආදිය ලබා දෙමින් එය සතු ඇය සතුටින් සොම්නසින් පවත්වන්නට ක්‍රියා කිරීම. එතකොට හැම විටම බුදුරජාණන් වහන්සේ එදා සමාජය තුල ස්ත්‍රිය බොහෝම නින්දා සහගතව පහක් කොට සලකන්නට බමුණු මතවාදත් එක්කලා ක්‍රියාත්මක වුණු සමාජයක පවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මානුකූලව පුරුෂයෙක් විසින් ස්වාමියෙක් විසින් මේ විදිහෙන් පැවතිය යුතුයි. එහෙම නොපවතිනවා නම් ඒ පති ධර්මය, එහෙම නැත්නම් පති භූමිකාව තුල ඒ තනත්තා බරපතල අපරාධයක් කරගන්නවා, අකුසලයක් කරගන්නවා. ඒ වගේම තමයි කාන්තාව විසිනුත් ඒ සැමියා පිළිබඳව කටයුතු කරනකොට විශේෂයෙන්ම ඒ සැමියාගේ කටයුතු මනාව සංවිධානය කිරීම, සැමියාගේ සහායක ජනතාවට සත්කාර සම්මාන කිරීම, ඒ වගේම නිවසේ කටයුතු මැනවින් සංවිධානය කිරීම, අනලස්ව ක්‍රියා කිරීම, මේ ආදී ඒ වගේම ප්‍රධාන වශයෙන්ම තමන්ගේ සැමියා ඉක්මවලා වෙනත් පුරුෂයින් ඇසුරට නොයාම කියන මෙබඳු කාරණාවලින් ඒ කාන්තාවත් තමන්ගේ පතිවත, ඒ කියන්නේ සැමියා සම්බන්ධව පවත්වන භූමිකාව මැනවින් පවත්වා ගන්නට ඕන. මේ විදිහට අන්‍යෝන්‍ය වශයෙන් බිරිඳට පමණක් නෙමේ සැමියාට පමණක් නෙමේ බිරිඳටත් එක හා සමානව බුදුරජාණන් වහන්සේ වගකීම් පෙන්වා දෙනවා. එතනදී විවාහ සංස්ථාවක් තුළ ස්ත්‍රියද පුරුෂයාද වඩා ශ්‍රේෂ්ඨ කියලා කතාවක් නැහැ, වඩා මූලික වෙන්නේ කවුද කියලා කතාවක් නැහැ. නිවසින් බැහැරව ව්‍යාපාර ආදිය කරනවා නම් ඒවැදී පුරුෂයා මූලිකත්වය ගන්න වගේ නිවස තුළ කටයුතුවලදී කාන්තාවට මූලිකත්වය දෙන්නට ඕන. එතකොට භාර්යාව පුරුෂයා අතික්‍රමණය කරලා වෙනත් පුරුෂයන් ඇසුරු කරන්නේ නැතුව වගේම පුරුෂයාටත් වගකීමක් තියෙනවා කාන්තාව තමන්ගේ භාර්යාව අතික්‍රමණය කරලා වෙනත් කාන්තාවන් වෙත නොගිහින් එතන සදාචාර සම්පන්නව කටයුතු කිරීම. මේ විදිහට හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ කාන්තාවගේ ගරුත්වය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා පෙන්වා දීලා තියෙනවා. ඊළඟට පෙන්වතුනේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මේ කාන්තාවට අදාළ ආවේනික අනන්‍යතාවයන් තියෙනවා. කාන්තාවගේ ගරුත්වය ආරක්ෂා කරන්නට ඕන, කාන්තාවට නිර්වාණගාමිනී මාර්ගයේ ඉදිරියට යන්නට කිසිදු බාධාවක් නැහැ. ඇය තුළ සීලය, ප්‍රඥාව, සදාචාරය තියෙනවා නම් ඇය පූජනීය වෙනවා, වන්දනීය වෙනවා. ඒ සියල්ලක් වගේම ඇයගේ ස්ත්‍රී භාවය සමග, එහෙම නැත්නම් ඒ ස්ත්‍රීත්වයත් එක්කලා ඇයට ආවේනික වූ අනන්‍යතා ලක්ෂණ ටිකකුත් තියෙනවා. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මාතුගාම සංයුත්තේහි ආවේනික දුක්ඛ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා කාන්තාවක් හැටියට, එහෙම නැත්නම් ජානමය වශයෙන්, බීජ නියාම වශයෙන් ඇය ස්ත්‍රී භාවයක් ලැබුවහම පුරුෂයෙකුට නැති කාන්තාවකට පමණක්ම අත්විඳින්නට, අත්දකින්නට වෙන ස්ත්‍රියකට අනන්‍ය වූ ගති ලක්ෂණ ටිකක් ඒ භාව රූපය නිසා ඇයට හිමි වෙනවා. එතකොට ඒ කරුණු පහ හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ තරුණ වයසේදීම මව්පියන් සහ ඥාතීන්ගෙන් බැහැර වෙලා වෙනත් පිරිසක් අතරට සරණ යන්නට සිද්ධ වෙනවා. එතකොට තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ සහෝදරයින්, තමන්ගේ ඥාතීන්, තමන්ගේ නිවස මේ සියල්ලක්ම තරුණ වයසේදීම ඒවයින් බැහැර වෙලා නික්මිලා වෙනත් කෙනෙකුන් ළඟට, වෙනත් පරිවාරයක් වෙත තමන්ට අවතීර්ණ වෙන්නට සිද්ධ වෙනවා. මේක පුරුෂයෙකුට නැති කාන්තාවකට ආවේනික වුණු එක්තරා ගුණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දෙවැනි කාරණේ තමයි මාසික වශයෙන් කාය ශුද්ධිය ඇති වෙන්නට සිද්ධ වෙන ඔසප් ක්‍රියාවලිය. එතකොට මේක පුරුෂයෙකුට අත්දකින්නට නැති කාන්තාවක් විසින් පමණක් අත්දකින කාන්තා භාවය නිසා ඇතිවෙන අනන්‍යතා ලක්ෂණය. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ගැබ් ගැනීම. පුරුෂයෙකුට නැති ස්ත්‍රියකට පමණක් ඒ ස්ත්‍රී භාවය නිසා
ඇති වෙන එක්තරා අනන්‍යතා ලක්ෂණයක් දරු ගැබක් හට ගැනීම. මොකද ගර්භාෂයක් පිහිටලා තියෙන්නේ කාන්තා ශරීරයක් තුළ පමණක් නිසා. එතකොට මේවැදී වර්තමානයේ අපට ජීව විද්‍යාත්මක වශයෙන් තොරතුරු විමසා බලනකොට අසාමාන්‍ය විදිහට විකෘතිතා ඇති වෙච්ච වෙනත් වෙනත් මේට වඩා අසාමාන්‍ය අවස්ථාවකට ඇතැම් විට මුණ ගැහෙන්නට පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නේ පොදු කාරණා වශයෙන් ගත්තහම කාන්තාවගේ ස්ත්‍රී භාවය නිසා ඇයට අත්දකින්නට වෙන අනන්‍යතා ලක්ෂණ පිළිබඳව. එතකොට තුන්වෙනි කාරණේ ගැප් ගැනීම. ඊළඟට හතරවෙනි කාරණේ තමයි දරුවන් ප්‍රසූත කිරීම. පුරුෂයෙකුට නැති ස්ත්‍රියකට පමණක් ආවේණික වුණු කාරණාවක් හැටියට. ඊළඟට පස්වෙනි කාරණේ තමයි සැමියාගේ පරිචාරිකාව හැටියට කටයුතු කරන්නට සිදුවීම. එතකොට පරිචාරිකාව කියන වචනයට පාලි ශබ්දකෝෂවල අර්ථ දක්වලා තියෙන්නේ පරිචරති කියලා කියන්නේ උපස්ථාන කරන, උපකාර කරන, උපස්ථාන උපස්ථායකෙක් හැටියට කටයුතු කරන. එතකොට තමන්ගේ ස්වාමියාට උපස්ථායකෙක් වීම කියන එක කාන්තාවකට ආවේනික ලක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ ආවේනික දුක්ඛ සූත්‍රයේදී දක්වනවා. ස්ත්‍රී භාවයක් ලැබුවම ඇයට පුරුෂයෙකුට අත්විඳින්නට නොවන, පුරුෂයෙකුට සාධාරණ නොවන කාන්තාවකට පමණක්ම ආවේනික වූ කරුණු පහකට මුහුණ දෙන්නට වෙනවා. ඒ කරුණු පහක් දරා ගන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ කාරණා පහ තමයි ආවේනික දුක්ඛ සූත්‍රයේදී දක්වන්නේ. එතකොට පස්වෙනි කාරණේ හැටියට එහි දක්වන්නේ සැමියාට සැමියාගේ උපස්ථායිකාවක් වීම. එතකොට මෙතනදී තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපස්ථායිකාවක් කියලා කියන්නේ තමන්ගේ වැඩකාරයෙක් හැටියට සලකන්නට නෙවෙයි. එතනදී ඇයගේ ආත්මගරුත්වය ආරක්ෂා කරන්නට ඕන, ඇයට අවමන් නොකරන්නට ඕන, ඇය අතික්‍රමණය කරලා වෙනත් ස්ත්‍රීන් වෙත නොයන්නට ඕන, ඒ වගේම නිවසේ ඉසුරුමත් බව පවරා දෙන්නට ඕන, ආධිපත්‍ය පවරා දෙන්නට ඕන, ඒ වගේම ඇය සතුටින් තියන්නට ක්‍රියා කරන්නට ඕන කියන මේ කාරණා ඇය පිළිබඳව පිළිපැදිය යුතු ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ විදිහට බුදුදහම තුල කාන්තාවකගේ අනන්‍යතාවය, ඒ කියන්නේ මානසික ගුණාංග මත නොවේ ස්ත්‍රී භාවය නිසා ඇයට මුහුණ දෙන්නට සිද්ධ වෙන, අත්විඳින්නට සිද්ධ වෙන ආවේනික කරුණු පහක් තමයි ආවේනික දුක්ඛ සූත්‍රයේදී දක්වන්නේ. ඊළඟට පෙන්වතුනේ කාන්තාවක් හැටියටත් පුරුෂයෙක් හැටියටත් ජීවිතයක් තුළ යම් කිසි භූමිකාවන්ට අනුව කටයුතු කරන්නට අපි හැම දිනාටම සිද්ධ වෙන. ඒ කියන්නේ මිනිස්සෙක් හැටියට අපි ලබාගත්තු ජීවිතය තුළ මිනිස් ධර්මවලට අනුකූල වෙන්නට. මිනිස් ධර්මවලට අනුකූල වෙනවයි කියලා කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, මද්‍යපාන කියන මේ කරුණු පහෙන්, මේ පංච දුස්චරිතේ වැළකීලා පංච සුචරිතේහි යෙදීම මූලික මිනිස් ගුණය, මිනිස් ධර්මය. එතකොට ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් මේ මූලික මනුෂ්‍ය ධර්මෙහි පිහිටනවා. ඊට පස්සේ ඉන් ඔබට කාන්තාවක් වුණහම ඇය මව්පියන්ට දියණියක්. ඊට පස්සේ තරුණ වයසට පත් වෙනකොට විවාහ ගිවිස ගත්තට පස්සේ ඇය සැමියාට බිරිඳක්. ඊට පස්සේ ඒ විවාහ සංස්ථාව තුළ දරුවන් ලැබුවට පස්සේ ඇය දරුවන්ට මවක්. මෙන්න මේ විදිහට කාන්තාවක් හැටියට තමන්ට ආවේණික භූමිකාවන් නිර්මාණය පුරුෂයාටත් එහෙමම. ඒතර අපි දැන් මේ කතා කරන්නේ කාන්තාව ගැන නිසා ඒ කාන්තාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කුඩා අවධියේ ඉඳලා මව්පියන් ඇසුරේ සුරක්ෂිතව ගෞරවණීය විදිහට වැඩෙන්නට ඇගේ ඒ ළමා කාලය තුල ඇය කටයුතු කළොත් තමයි සමාජ ගෞරවයට බුහුමානයට පාත්‍ර වෙන්නේ. ඒ නිසා බ්‍රහ්මචර්යාව කුමර බඹසර කුමරි බඹසර. එතන කුමර බඹසර කුමරි බඹසර කියන දෙක ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සාධාරණයි. නමුත් අර ස්ත්‍රී භාවය නිසා ඇතිවෙන ආවේනික කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගැප් ගැනීම සහ දරුවන් බිහි කිරීම කියලා මේ කාරණය නිසා කාන්තාවක් හැටියට කුමරි බඹසර
ආරක්ෂා කරගෙන තමන්ගේ ගරුත්වය රැකගෙන ක්‍රියා කිරීමට ඇය විශේෂයෙන් ක්‍රියාත්මක නොවුනොත් ඇගේ දුර්වලකම සමාජගත වෙන්නට පුළුවන්. දැන් මේක අපි පටලවා නොගත යුතුයි. පුරුෂයාටත් කුමර බඹසර ආරක්ෂා නොකිරීම සදාචාර සම්පන්නව එතන වරදක් සිද්ධ වෙනවා. එතන දුර්වලකමක් ඇති වෙනවා. ඒ තනත්තාගේ සීලයේ අඩුවක් සිද්ධ වෙනවා. ගුණයේ අඩුවක් සිද්ධ වෙනවා. කාන්තාවටත් එහෙමමයි. එතකොට ඒ සිල්වත්කම, ගුණවත්කම, සදාචාර සම්පන්න බව ස්ත්‍රියට පුරුෂයාට කියලා වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි පුරුෂයා අර කුමර බඹසර නොරැක්කාය කියලා ඒ පුරුෂයා කුමර බඹසරෙන් ගිලිහුණු බව ලෝකයට ප්‍රකට කරන්නට පහසු නැහැ සාමාන්‍ය ලෝකෙ. ඒ ජීව විද්‍යාත්මකව අධ්‍යයනය කළොත් තහවුරු කර වෙනවා හැරෙන්නට සාමාන්‍ය ලෝකයාට ප්‍රකට වෙන්නේ නැහැ මේ පුරුෂයා කුමර බඹසර නොරැකපු කෙනෙක් කියලා. හැබැයි කාන්තාව හැටියට ඇයිගේ භාවයත් එක්කලා ලැබිලා තියෙන ආවේණික ගති ලක්ෂණ, දරුවන් ලැබීම සහ දරුවන් ජනිත කිරීම, බිහි කිරීම, එහෙම නැත්නම් ගැබ් ගැනීම, දරුවන් ප්‍රසූත කිරීම කියන මේ කරුණු දෙක ඇයට ආවේණික කාරණා නිසා කාන්තාවක් හැටියට කුමරි බඹසර ආරක්ෂා නොකළොත් ඒ නොකළ බව ජීව විද්‍යාත්මකව සනාථ කිරීමට අමතරව ලෝකයට ප්‍රකට වීමක් තියෙනවා. ඒතොර අන්නේ ප්‍රකට වීම නිසා තමයි සමාජයෙන් කුමර බඹසර ආරක්ෂා නොකරන පුරුෂයෙකුට වඩා කුමරි බඹසර ආරක්ෂා නොකරන ලද කාන්තාවකට සමාජයෙන් එන නිନ୍ଦා අපවාද බහුල වෙන්නේ. ඇයි? ඒක සාමාන්‍ය ලෝකයාට විවෘත වෙන කාරණයක් නිසා. එතකොට මෙන්න මේ හේතුව නිසා අර කාන්තාව කුඩා අවධියේදී පවා ඇය සැමියෙකුට සරණ පාවා දෙන්නට පෙර ආතුව මව්පියන්ගේ ආරක්ෂා රැකවරණ යටතේ ඇය සුරක්ෂිත කිරීම සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවයක් සමාජමය වශයෙන් මතුවෙනවා. ඇයට සුරක්ෂිත වීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා. එතකොට මෙන්න මේ අවශ්‍යතාවය හරියට තේරුම්ගෙන තමයි බුදුදහමට අනුව බෞද්ධ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ. ඒ කාන්තාවන්ගේ ගරුත්වය ආරක්ෂා වෙන හැටියට පුරුෂයෙකුට වඩා ඒ කාන්තාවට රැකවරණය අවශ්‍යයි, මව්පියන්ගේ රැකවරණය අවශ්‍යයි. කවුරුත් කාන්තාවට ගරු කරන්නට ඕන, ඇයගේ ආරක්ෂාව ගැන කවුරුත් සැලකිලිමත් වෙන්නට ඕන කියන මේ කාරණා බුදුදහමත් එක්ක එකතු වෙලා බෞද්ධ සංස්කෘතියට බද්ධ වුණේ මේ කියන සමාජන එහෙම නැත්නම් මේ කාන්තාවකගේ ආවේනික අනන්‍යතා ගුණය හේතු කොටගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම මේ පිළිබඳව විවිධ කරුණවලදී අනුශාසනා කරලා තියෙනවා. යම්කිසි පුරුෂේ මව්පියන්ට අයිති දියණියක් තමන්ට විවාහ ගිවිසගෙන විවාහ වෙන්නට එකගත්තේ සුදුසු වයසට පැමිණිලා සම්බන්ධ කරගත්තොත් එතනින් එහාට ඇය තමන්ගේ බිරිඳයි. හැබැයි ඒ බිරිඳ කියන තැනට අමතරව මාතුරක්කිතා, පිතුරක්කිතා, භාතුරක්කිතා, භගිනිරක්කිතා, අම්මා විසින් රකින්න, තාත්තා විසින් රකින්න, සහෝදරයා විසින් රකින්න, සහෝදරිය විසින් රකින්න, ඒ රකින්න කියලා කියන්නේ තවම ඇය විවාහ වෙන්නට වෙනත් කෙනෙකුට සරණ පාවා දීලා නැහැ. ලෝක සම්මුතිය අනුව තවම ඇය සුරක්ෂිත කරමින්, ආරක්ෂා කරමින් අර කුමරි බඹසර තුල සුරක්ෂිත කරන දියණියක්. එතකොට යම් පුරුෂයෙක් එබඳු කෙනෙකුට අතවර කළොත්, බලහත්කාරකම් කළොත් එතන කාම මිත්‍යාචාරය නම් බරපතල අපරාධයක් හෙවත් මනුෂ්‍ය ධර්ම උල්ලංඝනය කිරීම. දැන් අපි සිහිපත් කළානේ මූලික වශයෙන් මනුෂ්‍ය ධර්මය කියලා කියන්නේ මේ පංච දුස්චරිතෙන් වැළකීමයි කියන. එතකොට අර කාන්තාවකගේ කුමරි බඹසරට බාධා වෙන හැටියට බලහත්කාරයෙන් ඇය පොළඹවාගෙන ඇයට ඒ විදිහේ කායික අතවරයක් කරනවා නම් එතකොට ඒ තැනැත්තා කාම මිත්‍යාචාරයෙහි යෙදුණු කෙනෙක්. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ විවාහක පුරුෂයෙක් ඒක කළොත් විතරයි කියන එක නෙමෙයි. අවිවාහක පුරුෂයෙක් වුණත් තමන්ට විවාහ ගිවිස ගැනීමකින් තොරව, එබඳු සම්මුතියකින් තොරව ඇය අර විදිහට තමන්ගේ කාම සංකල්පනා, කාම පරිදාහයන් නිවා ගන්නට පමණක් පාවිච්චි කරන කෙලිබඩුවක් හැටියට
යම් කිසි කෙනෙක් පරිහරණය කරනවා නම් එතන කාම මිත්‍යාචාරයයි. එතකොට ඒ කාම මිත්‍යාචාරය බරපතල අපරාධයක් හැටියට, බරපතල අකුසලයක් හැටියට බුදුදහමේ පැහැදිලි කරනවා. ඒ අකුසල කර්මය කොතරම් බරපතල වෙනවද කියනවා නම් ඊළඟ භවයේ නිරයේ උපදින්නට තරම් ඒක ප්‍රබල වෙනවා. ඒ වගේම යම් ආත්ම භාවයක නිරයෙන් මිදිලා අවශේෂ සත්වාත්ම භාවයක උපන්නොත් ඒ උපදින උපදින ආත්ම භාවවල නපුංසක වෙන්නට ඒ අකුසල කර්මය හේතුවක් වෙනවා. තිරිසන් ආත්මවල උපන්නත්, මනුෂ්‍ය ආත්මවල උපන්නත් නපුංසක භාවයටපත් වෙන්නට ඒ අපරාධයේ හේතු වෙනවා. ඊළඟට ඒ නපුංසක භාවයෙන් මිදුණොත් ඊට පස්සේ ස්ත්‍රීත්වයේ උපදිලා අර විදිහටම සමාජයෙන් අතවරයට ලක් වෙන්නට, විනාශ වෙන්නට, තමන්ගේ සදාචාර සම්පන්න සුරක්ෂිත සීමාවන් බිඳී වැටිලා තමන් සමාජය තුළ අපවාද ලබන්නට හේතු වෙන කර්මයක් වෙනවා. ඊළඟට පුරුෂාත්ම භාවයක සත්ව ගතියේ හෝ මනුෂ්‍ය ගතියේ පුරුෂාත්ම භාවයකටපත් වුනොත් අර විදිහේ බීජෝත්පාටනය කිරීම ආදී ලිංගික අකර්මණ්‍යතාවයන්ට ලක් කරන්නට, ලක් වෙන්නට ඒ තනත්තාට ඒ කර්ම වේග හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට අර විදිහට කුමරි බඹසර ආරක්ෂා කරන මව විසින්, පියා විසින්, සහෝදරයා විසින්, සහෝදරිය විසින් ආරක්ෂා කරන තරුණියකට යම් කිසි පුරුෂේ විවාහකෙක් හෝ වේවා අවිවාහකෙක් හෝ, යම් පුරුෂයෙක් විවාහ ගිවිසගෙන තමන්ගේ භාර්යාව බවට පමුණුවා ගැනීමකින් තොරව සුරක්ෂිත වෙන්නට වෑයම් කරන සමාජමය වශයෙන් රැකවරණය ලැබිය යුතු, රැකවරණය ලබනවා කියන සම්මුතියේ ඉන්න කාන්තාවකට අර විදිහට බලපෑමක් කරනවා නම් ඒක බුදුදහම තුළ මනුස් මූලික මානව ධර්මයන් උල්ලංඝනය කිරීමේ බරපතල අපරාධයක් හැටියටයි බුදුදහම තුළ එය පැහැදිලි කරන්නේ. එතකොට වර්තමාන සමාජයේ අපට පෙනෙනවා දැන් කාන්තාවට සම අයිතිවාසිකම් ඉල්ලන පැත්තක් එක පැත්තකින් නිර්මාණය වීගෙන යනවා. ඊළඟට කාන්තාවගේ සුරක්ෂිත බව පිළිබඳව කතා කරන පැති, ඇයි එහෙම කතා කරන්න වෙලා තියෙන්නේ, කාන්තා හිංසනය, කාන්තාවට විවිධ පීඩා සමාජයෙන් ලැබිය යුතුයි රැකවරණය, සුරක්ෂිත භාවය නිවැරදිව ලැබෙනවාද කියන එතනට බරපතල අභියෝග අද පැමිණෙමින් පවතින. ඉතින් මේ தත්වයට අපට ඒකපාර්ශ්විකව පිළිතුරු සොයන්නට පුළුවන් කමක් නැහැ. එතනදී අපි තේරුම් ගන්නට ඕනේ යම් යම් කරුණු පැමිණෙනවා අර තමන්ගේ සුරක්ෂිත භාවය විනාශ වෙන තැනට ස්ත්‍රියගේ පැත්තෙන්. ඒ වගේම පුරුෂයාගේ පැත්තෙනොත් ඒ අර සදාචාර සම්පන්න බව, මනුෂ්‍ය ධර්ම, මානව ගුණාංග අතික්‍රමණය කරලා ක්‍රියාත්මක වෙන්නට හැම විටම පුරුෂයාත් ක්‍රියාත්මක වෙනවා. ඒතර කාන්තාව හැටියට ගත්තන් පස්සේ අර විදිහට හැම විටම තමන්ගේ භූමිකාව, තමන්ගේ ප්‍රමාණය, තමන්ගේ ආවේනික ගති ලක්ෂණ තේරුම් ගන්නව වෙනුවට තමන්ටත් පුරුෂයාට වගේ සමතනක් අවශ්‍යයි කියලා කටයුතු කරන්නට ගිය අවස්ථාවලදී අපිට පේනවා හුඟක් වෙලාවට අර සුරක්ෂිත බව ගිලිහෙන විදිහට පසුබිම සැකසීලා තියෙනවා. කැනඩාවේ ධර්ම සංචාරයක ගිය අවස්ථාවක අපට ලැබුණු අත්දැකීමක් තමයි එක තරුණියක්, ඒ පවුලේ දුවයි පුතයි දෙන්න ඉන්නේ, ඒ රටේම තමයි එයා ඉපදිලා තියෙන්නේ. ඒතොර ලංකාවෙන් ගිය මව්පියෝ ඒ රටේදී තමයි දරුවන් ලැබලා තියෙන්නේ. එතකොට මේ දියණිය අපි සමග ටිකක් කතා කරන්න ඕන කියලා ඒ මෑණියන් අපට දානෙකට ආරාධනා කළා. ඒතොර දානේ වරඳලා නිම වුණාට පස්සේ ඒ අම්මයි තාත්තයි සහෝදරයයි සහෝදරියයි මේ සියලු දෙනාම එකතු වෙලා දැන් අපි සමග කතා බහ කරනවා. ඒ දියණියගේ ප්‍රශ්නේ තමයි හාමුදුරුවනේ, අම්මයි තාත්තයි මට මේ මල්ලිට දෙන නිදහස දෙන්නේ නැහැ. මල්ලිට ඕන තැනක නිදහසේ යන්නට පුළුවන්. ඕනම යාළුවෙක් ඇසුරු කරන්නට පුළුවන්. ඒ යාළුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා රාත්‍රියත් ගත කරලා එන්නට පුළුවන්. හාමුදුරනේ මට ඉඩ දෙන්නේ නැහැ. ඒ අය ඒ විදිහට යාළුවෙක් ගෙදරකට යන්න, යාළුවෙක් ගෙදර එක දවසක් නැවතිලා ඉන්න. මම මොන වැරද්දක් කළාද? අතන මේ අය කියන්නේ මම ගෑනු ළමෙක් නිසාලු. ඉතින් මම ගෑනු ළමෙක් උනේ මම හිතාමතාද? ඒක මගේ කැමැත්තෙන් වෙච්ච දෙයක්ද? ඒක උපදිනකොට වෙච්ච දෙයක්ද? ඒක මං කරපු වැරද්දක්ද? දැන් මෙහෙම අහනකොට මේ දරුවගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙනවා. හරිම සංවේදී විදිහට තමයි ඇය මේ කතාව අහන්නේ. ඇයි මේ මල්ලිට දෙන නිදහස මට දෙන්නේ නැත්තේ?
ඉතින් අපි එතනදී පැහැදිලි කරන්න උත්සාහ කළා නොඑක ආකාරයෙන් බුදුදහමට අනුව බෞද්ධ සංස්කෘතියට අනුව කාන්තාවක් කියන්නේ පූජනීය කෙනෙක්, වන්දනීය කෙනෙක්. ඇයි? ඇය තමයි අනාගතේ මාතෘත්වයේ දරන්නේ. ඇය තමයි මේ ලෝකෙට දරුවන් ජනිත කරන්නේ. එතකොට මේ සමස්ත මානව සමාජය නිර්මාණය කරන්නේ. ඒ නිසා ඇය හඳුන්වනවා ජනනී. ජනනී කියලා කියන්නේ මේ සමස්ත මානව ප්‍රජාව ජනනය කරන්නේ මව විසින්. ඒ නිසා ඒ සියලුම මානවයාගේ ගෞරවයට, බුහුමානයට ලක්වෙන්නේ කාන්තාව මවක් හැටියට. ඒ නිසා එබඳු උත්තරීතර මව්පදවියක් ලබන්නට ඉන්න කාන්තාව මුලදී ඉඳලම ඒ සියලු දෙනාගේ ගෞරවය, ප්‍රසාදය ලබන විදිහට ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේක වරදක් කිරීම නිසා මෙහෙම දඩුවමක් ලැබිලා නෙමෙයි. මේ తত্ত্বය ගෞරවය සුරක්ෂිත බව සඳහායි මේ తত্ত্বය ඇති කරන්න කියලා අපි පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කළා. අපි උදාහරණයක් අරගෙන දැන් එතන පුටුව තියලා පුටුවට සුදු ඇතිරිල්ලකුත් දාලා තමයි මට අසුන් පනවලා තිබුණේ. ඒතකොට මං ඒ පුටුවේ ඇතිරිල්ල මත වාඩි වෙලා මම ඒ දියණියට කිව්වා, "දුව, මේ මම දිහා බලන්න. දැන් මමත් පුරුෂයෙක්, ඔයාගේ තාත්තත් පුරුෂයෙක්, ඔයාගේ මල්ලිත් පුරුෂයෙක්. ඒතකොට අපි තුන් දෙනාම පිරිමි. ඒතකොට පිරිමි වුණාට දැන් ඔයාගේ මල්ලි තාත්තයි බිම ඉඳගෙන ඉන්නවා. මට මේ පුටුවක් හදලා ඒකට ඇතිරිල්ලකුත් එලලා මාව වඩා හිඳවලා තියෙනවා. ඒ මොකක් නිසාද? ගෞරවය නිසා. හැබැයි මේ ගෞරවය මට ලැබෙනකොට මට සමාජමය වශයෙන් යම් යම් තහනම් නියෝග ටිකක් පැනවෙනවා. ඒ මොනවද? දැන් ඔයාගේ තාත්තට, ඔයාගේ මල්ලිට පුළුවන්කම තියෙනවා ඕනම ගෑනු ළමයෙකුට අතට අත දීලා කතා කරන්න. ඔයාගේ තාත්තට, ඔයාගේ මල්ලිට පුළුවන්කම තියෙනවා මේ බටහිර ලෝකයට අනුව ඕනනම් කෙනෙකුට මුහුණ ඉඹලා ආචාර කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර මම භික්ෂුවක් හැටියට මට කාන්තාවකගේ අතින් අත අල්ලලා ආචාර කරන්නට හෝ එහෙම නැත්නම් මුහුණයි බල ආචාර කරන්නට හෝ මට සමාජමය වශයෙන් ඒකට මට ඉඩක් නැහැ. එතකොට අපිට තියෙන විනය ප්‍රඥප්තිය අනුවත් ඒකට ඉඩක් නැහැ. සමාජමය වශයෙන් උත් ඒකට ඉඩක් නැහැ. එතකොට මම මොන වරදක් කළාටද? මම මොන අපරාධයක් කළාටද? එතකොට මම අපරාධයක් කරපු නිසා නෙමෙයි, මම වරදක් කරපු නිසා නෙමෙයි, ඒක තමයි මගේ භූමිකාව. ඒ මගේ භූමිකාවට අදාළව මේ පුටුවක් තියලා ඒකට සුදු ඇතිරිල්ල මාව ගෞරවණීය තැනක ඔසවා තබනකොට සමාජය විසින් අපේක්ෂා කරනවා ඒ ගෞරවණීය තත්ත්වය සුරක්ෂිත වෙන විදිහේ වැඩපිළිවෙලක් අපි තුලින්. එතකොට ඒ වැඩපිළිවෙලට අනුගත වෙන්නට මම සමත් නොවුනොත් මම මේ භූමිකාව තුල පවතින්නට යෝග්‍ය කෙනෙක් නෙමෙයි. එතකොට අර මට ලැබෙන ගරු බොහොමන් ටික නැති වෙනවා. සමාජයේ විසින් මට නිନ୍ଦා, අපවාද, චෝදනා ලැබෙනවා. එතකොට මට ඕන නම් පුළුවන් කාන්තාවකට අතට අත දෙන්න සරාගී හැඟීමක් නැතිව, මට ඕන නම් පුළුවන් වෙන්න පුළුවන් හිත සකස් කරගත්තහම කාන්තාවකගේ මුහුණයි බින්න මනසේ කිසිදු පරිවර්තනයක් නොවි. හැබැයි ඒක ලෝකෙට ඒත්තු ගන්නන්නට බෑ. ඒක ලෝකෙට පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෝකයා විසින් සම්මත කරගෙන තියෙන භික්ෂුවක් වුණාම කාන්තාවන් ස්පර්ශ කිරීම යෝග්‍ය නැහැ. කාන්තාවන්ගේ මුහුණ ඉඹින්නට ඉබල ආචාර කිරීම සුදුසු නැහැ. ඒකට මම වැරද්දක් කරපු නිසා නෙමෙයි, මම අපරාධයක් කරපු නිසා නෙමෙයි. ඒක තමයි අපේ ගෞරවයට ලැබෙන සුරක්ෂිත බව. ඒ ගෞරවය ආරක්ෂා කරන්නට නම් ඒ භූමිකාව තුළ මම යැපෙන්නට ඕන. මේ විදිහෙන් නොඑක ආකාරයෙන් කරුණු පැහැදිලි කළත් ඒ දරුවා ඒක 100ට 100ක් තේරුම් ගත්ත බව පෙනුනේ නැහැ. පස්සේ ඒ මෑණියන් සමග කියලා තිබුණා 100ට 80ක් විතර මගේ ප්‍රශ්නේ විසඳුණා. නමුත් තව තියෙනවා මේ පිළිබඳව සිතන්නට ඕන, කල්පනා කරන්න. දැන් ඒ දරුවා ඒ අර්බුදයට පැමිණියේ කුමක් නිසාද? ශ්‍රී ලංකාවේ ඉන්න තරුණ දූවරු කවදාවත් එබඳු ප්‍රශ්නයක් මතු කරන්නේ නැහැ. ඒ මල්ලිට ගිහිල්ලා අර විදිහේ තැනක ඉන්න පුළුවන් නම්, රැයක් ගත කරන්න පුළුවන් නම්, ඇයි මට දෙන්නේ නැත්තේ? මම මොන වැරද්දක් කළාටද? කාන්තාවක් උනේ මගේ වැරද්ද නිසාද? එහෙම කවුරුත් ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි? බුදුදහම තුලින් මේ කියන ආවේනික ධර්ම, ඒ කියන්නේ කාන්තාවක් වුණාම මේ කාන්තාවට ගැබ් ගැනීම, දරුවන් බිහි කිරීම කියන මේ ආවේනික ලක්ෂණයක් තියෙනවා. එතකොට ඒ ලක්ෂණය නිසා
ඒ කාන්තාවගේ කුමරි බඹසර ආරක්ෂාව වුණේ නැතිනම් ඒක ජීව විද්‍යාත්මකව පමණක් නෙමේ සමාජමය වශයෙන්ුත් ඒක ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වුණාම නිନ୍ଦා ලබනවා, අපවාද ලබනවා. ඒතර අනාගතේ ලෝකය හදන්නට ඉන්න මාතෘත්වය, ජනනී, මේ සමස්ත මානව සංහතියම නිර්මාණය කරන මූලය. ඒ විදිහට කල්ැතුවම කෙලසිලා අන්නයිගේ නිନ୍ଦා අපවාද ලබන තැනකට ආවොත් ඒ සමස්ත සමාජයට මේක යෝග්‍ය ආදර්ශයක් නොවේ. ඒ නිසා කාන්තාව කුඩා කල පටන් මව සමග, පියා සමග, සහෝදරයා සමග, සහෝදරිය සමග, එහෙම නැත්නම් කවර හෝ වැඩිහිටියෙක් යටතේ සුරක්ෂිත වෙන්නට ඕන. ඒකයි විය යුතු දේ කියන බව බෞද්ධ සංස්කෘතියට අනුව අපේ සිංහල බෞද්ධ දූවරු මව්පියන්ගේ ආභාෂයෙන් එක හඳුනාගෙන තියෙනවා. දැන් අර දියණියට උනේ ඇය ඉපදුනේ පිටරටක, එතකොට හැදුනේ වැඩුණේ පිටරටක. ඒ පිටරට දරුවන් ලබන විදිහේ අත්දැකීම් ලබමින් ඒ අය සමග මුසු වෙනකොට ඒ අයගේ චින්තනය අර සම අයිති, එතකොට සම තැන Tamanට ලැබෙන්න ඕන කියලා. නමුත් ඒ සම තැන සම අයිතීන් ඉල්ලන්නට ගිය තැන කාන්තාවකගේ ආවේනික අනන්‍යතාවය කොතෙක් දුරට සුරක්ෂිත වෙනවාද කියන බව කාන්තාව විසිනුත් බුද්ධිමත්ව තේරුම් ගත යුතුය. එහෙම තේරුම් අරගෙන තමන්ගේ සුරක්ෂිත භාවය පෙනතුනි ආත්ම ගරුත්වය කියන එක අනුන් විසින් අරන්දිය හැක්කක් නොවේ. ආත්ම ගරුත්වය කියලා කියන්නේ තමන්ගේ ගෞරවය රැක ගන්නවා කියන එක තමන්ගේ කාර්යභාරය. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු භික්ෂුවක් හැටියට අපි බස් එකකට ගොඩ වෙනවා. බස් එකකට ගොඩ වුණාම භික්ෂුවක් හැටියට ගරු කරලා ඉදිරිපස ආසනය භික්ෂුවට දිය යුතුයි කියන සමාජ සම්මුතියක් තියෙනවා. ඒතකොට පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇත කියලා බෝඩ් එක ගහලා තිබුණත් නැතත් ඉදිරිපස දකුණු පස අසුන භික්ෂුන් වහන්සේලාට දෙනවයි කියන සම්මුතියක් තියෙනවා. දැන් මේ සම්මුතිය ඔහොම තිබුණා වුණාට සමහර ස්ත්‍රීන් සමහර පුරුෂයන් ඉස්සරහා ආසනේ වාඩි වෙලා හිටියොත් හාමුදුරුවෝ දැක්ක වුණත් නැගිටින්න නැතුව නිදි කිරා වැටෙමින් අහක බලාගෙන එහෙම ඉන්න අවස්ථා තියෙනවා. මේ බඳු තැන්වලදී සමහර වෙලාවට ඇතැම් භික්ෂුන් වහන්සේලා කුපිත වෙලා කෑ ගහලා මේ බෞද්ධ රට නේද, මේක සිංහල රට නේද, මේ දන්නේ නැද්ද මේවා, මේ ඉස්සරහ ආසනේ හාමුදුරුවන්ට දෙන්න ඕනේ. දැන් ඔය විදිහට එතන කෑකෝ ගහලා ගැටුමක් ඇති කරගත්තාම ඒ භික්ෂුවට ආසනයක් දෙන්න අර බස් එකේ ඉන්න කිසිම ගිහියෙකුට ගෞරවණීය හැඟීමක් ඇති වෙනවද, තියෙන ගෞරවෙත් නැති වෙනවද? ඒ නිසා ආත්ම ගරුත්වය කියන එක එහෙම බලහත්කාරයෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙලාවට භික්ෂුවක් හැටියට අපිට බස් එකේ හිටගෙන ගියයි කියලා ඇවතක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ඇවතක් බුදුහාමුදුරුව පනවලා නැහැ. එතකොට Tamanට කකුල් දෙක හයිය තියෙනවා නම් ටික වෙලාවක් හිටගෙන ඉන්න බැරි කමක් නැහැ. ඒ හිටගෙන ඉන්නකොට දායකයින් විසින් අන්තය විසින් ක්‍රියාත්මක වෙනවා උන්වහන්සේගේ ගරුත්වය ආරක්ෂා කරලා දෙන්න. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන ආත්ම ගරුත්වය කියන එක රැකගන්නට සමාජ සංස්ථාව තුල අපි හැසිරිය යුත්තේ කෙසේද? අපේ අනන්‍යතාවය අපි කොහොමද රැකගන්නත්, එහෙම නැත්නම් අපට ලැබිය යුතු ලාභයන් ප්‍රතිලාභයන් ලබන්නට යුදවදින එකද කළ යුත්තේ, එහෙම නැත්නම් ඒ ලැබෙන තැනට පසුබිම හදන එකද කළ යුත්තේ? මේවා බුද්ධිමත්ව පරිස්සමින් හසුරුවා ගන්නට බැරි වුණොත් කාන්තාවක් හැටියට ඒ කාන්තාව බරපතල විදිහට ඇගේ භූමිකාව විනාශ වෙන්නට පුළුවන්, ඇගේ සුරක්ෂිත බව ගිලිහෙන්නට පුළුවන්. ඒතර වර්තමාන සමාජයේ අපි දකිනවා නීතිය සමහර විට නිවැරදිව ක්‍රියාත්මක නොවීම, ඒ වගේම මානව ධර්ම මත පිහිටා නොසිටීම, පුරුෂයා සදාචාර සම්පන්න නොවීම ආදී විවිධ කරුණු, ඊළඟට සමාජ ආකල්ප, මෙබඳු විවිධ කාරණා, ඊළඟට මත්ද්‍රව්‍ය, එබඳු කරුණු බොහොමයක් හේතු කොටගෙන කාන්තාව කාන්තා හිංසනය කියන තැනට ස්ත්‍රියගේ ගරුත්වය නොරැකෙන, ස්ත්‍රිය කෙලසෙන, ස්ත්‍රිය දූෂණය වෙන තැනකට අද සමාජයේ බරපතල ප්‍රවණතාවයක් හැම තැනකම වගේ මතුවෙමින් පවතිනවා. ඉතින් සමහර රටවල ඒවට බල සම්පන්න විදිහට නීති දාලා නීතිය ක්‍රියාත්මක කරලා යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තියෙනවා. නමුත් සමහර වෙලාවට අපේ රටවල් වගේ තැන්වල නීති තිබුණා වුණත් ඒව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්, ඒ වගේම අවශ්‍ය තරම් නීති සම්පාදනය වෙලා නැතිනම් එබඳු තැන්වලදී
අර වගේ තත්ත්වයන් නිර්මාණය වෙන්නට පුළුවන්. අපි මේ ධර්මානුකූලව අවධානය යොමු කරන්නේ ඒ කාන්තා හිංසනයට, කාන්තාව අතවරයට ලක්වීම කියන කාරණේදී පුරුෂ පක්ෂයට හෝ නීතියට පමණක් අපට ඇඟිල්ල දික් කරලා නිහඬ වෙන්නට බෑ. කාන්තාවක් හැටියට, ස්ත්‍රියක් හැටියට තමන්ගේ ගරුත්වය ආරක්ෂා කරගෙන ආත්ම ගරුත්වය සුරක්ෂිත කරගන්නට සමාජමය වශයෙන් අපි කෙබඳු පසුබිමක් ගොඩනගා ගත යුතුද කියන කාරණය ගැන ඇය සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් අනිත් පැත්තෙන් තියෙන ඛේදවාචකයේ තමයි ඒ විදිහට ඉතාම සුරක්ෂිත වෙන්නට ලැජ්ජ බය ඇතුව උනන්දු වෙන සමහර ගැහැණු ළමයින්ට, සමහර කාන්තාවන්ටවත් තමන්ගේ ලැජ්ජා බය ආරක්ෂා කරගෙන ඉන්නට පුළුවන් තැනකට නීතිමය වශයෙන්, සමාජමය වශයෙන් වටපිටාවක් නැති ඉතාම දුර්වල අවස්ථාත් සමාජයේ බොහෝ කොට එළඹෙනවා. ඉතින් ඒක කාන්තාවගේ වරදක් කියන්නට බෑ. ඒක සමාජයේ වරද, ඒක නීතියේ වරද, ඒක පැවැත්ම තුළ ඇති වෙන යම් යම් දුර්වලකම්. එතකොට මේ වගේ තත්ත්වයන් නිසා අර තත්ත්වය උද්ගත වෙනවා වෙන්නට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි අර කිව්වේ පසුබිම සකස් කරගන්නට ඕන කියලා. දැන් සමාජයක් ඉබඳු තැනට පෙළඹෙන්නට එක්තරා අවස්ථාවක ඔය කාන්තාවක් ඇඟ තද වෙන්නට කලිසමක් ඇඳගෙන, දැන් සමහර වෙලාවට පුරුෂයෙක් කලිසමක් ඇඳලාට වඩා වෙනස් විදිහට කාන්තාවගේ ශරීර අංගපසඟ වෙනස් විදිහට ප්‍රකට වෙන්නට පුළුවන් ඇඟ තද වෙන්නට කලිසමක් ඇඳලා. එතකොට එහෙම කාන්තාවක් පාරේ ගිය අවස්ථාවක පාරේ හිටපු යම්කිසි මානසික වශයෙන් දුර්වල මට්ටමක හිටපු යාචකයෙක් වගේ කෙනෙක් පුංචි දැලිපිහිය කෑල්ලක් හරි, එහෙම නැත්නම් අර බ්ලේඩ් එකක් හරි අරගෙන අර කාන්තාවගේ පස්ස පැත්ත සම්පූර්ණයෙන් කපලා තුවාල කර. එතකොට මේ මේ ප්‍රශ්නය ඇයිද මෙහෙම උනේ කියලා සොයලා බලලා අත්අඩංගුවට අරගෙන බලනකොට, එතකොට අර පුරුෂයාට ඒ තැනත්තාගේ මානසික වශයෙන් යම් දුර්වල තත්ත්වයක් තියෙනවා. නමුත් මේ කාන්තාව අර ඇඳලා ඉන්න විදිහට, අර ඇඟ තද වෙන්න ඇඳලා ඉන්න විදිහත් එක තමයි අර මනුස්සයාට මේ විදිහට මේ බ්ලේඩ් එකෙන් කපන්න ඕන කියන හැඟීම ඇති වෙන්නේ. එතකොට අපිට ධර්මකාරණයක් නොවුනා වුණත් මෙතනදී විශේෂයෙන් මතක් වෙනවා හුණුවටේ කතාව. හුණුවටේ කතාවේදී තමන්ට අතවර කළා කියලා සාධාරණයක් ඉල්ලාගෙන නඩු කාරවරයා ළඟට එන කාන්තාවට යතුරු කැරල්ල වීසි කරලා එක ගන්න කියලා කියනවා. ඒතර ගන්න කිව්වම ඒ කාන්තාවගේ ලාලිත්‍යයේ හැසිරෙන විදිහත් එක්කලා අන්තිමට නඩු කාරවරයා දඩ ගහන්නේ කාන්තාවට. මොකක් නිසාද? පුරුෂයන් පොළඹවන විදිහට, කාමයෙන් මත් කරන විදිහට ඇගේ හැසිරීමේ තියෙන දෝෂයට. එතකොට ඒක බුදුදහමේන කාරණයක් නොවුණත්, ඒක සාහිත්‍යමය කරුණක් වුණත් මෙතනදී අපි ඒක සිහිපත් කළේ ඒ විදිහට වර්තමාන සමාජයේ සමහරලාට අපිට පේනවා අර ආත්මගරුත්වය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරනවා වෙනුවට හුඟක් වෙලාවට ඇඳීම්, පැළඳීම්, හැසිරීම්, කතාබහ, ඉරියව් පැවැත්වීම් මේ විවිධ පැතිවලින් අර පුරුෂයන්ගේ හැඟීම් ඇවිස්සෙන විදිහට නම් කාන්තාව කටයුතු කරන්නේ. එතකොට ඒක තමන්ගේ තියෙන විශේෂත්වයක් හැටියට සලකනවා නම්, එතකොට අතවරයට ලක්වෙන්නට, විනාශයට ලක්වෙන්නට තියෙන ඉඩ තමන් විසින් හදාගන්නවා. ඒ අනතුරට තමන් එතකොට අතවනලා ගෙන්නගෙන තියෙන්නේ. අර ස්වර්ණ තිලකා වගේ, ස්වර්ණ තිලකා පින්කමක් කරලා මල් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා දුටුවන් උමතු කරවන විදිහේ රූප සම්පත්තියක් ලැබෙන. එතකොට මේ කාන්තාවන්ට තියෙන රූප සම්පත්තිය වටිනවා. හැබැයි ඒ රූප සම්පත්තිය අවභාවිත කළොත් ඒකෙන් බොහෝ පුරුෂයන් විනාශ කරන්නට පුළුවන්, බොහෝ පුරුෂයන් සල්ලාලයන් කරන්නට පුළුවන්. එතකොට කාන්තාවකගේ හැසිරීම රට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියගේ රූපය, ගන්ධය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය තරම් පුරුෂයාගේ සිත් පැද ගන්නා අන්ධයක් මම තවත් මේ ලෝකයේ දකින්නේ නැහැ. ඒ වගේම පුරුෂයාගේ රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ තරම් කාන්තාවගේ සිත් ගන්නා තවත් යමක් මම මේ ලෝකයේ දකින්නේ නැහැ. ඇයි ඒ? අපි අර මුලින් සඳහන් කළා වගේ ජීව විද්‍යාත්මකව ගත්තාම මේ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ කියන එක හැම විටම එකට ඒකරාශී වෙමින් මේ ජීවය යලි යලි ලෝකයේ තුල නඩත්තු වෙන ක්‍රමයකටයි මේවා සැකසීලා තියෙන්නේ. ඒ බඳු ආකර්ෂණීය ගුණයකින්.
එතකොට ඒ ආකර්ෂණීය ගුණය එතන නොතිබුණොත් මේ ජීවයේ ලෝකේ රඳා පවතින්නේ නැහැ. හැබැයි දැන් අපිට සිද්ධ වෙනවා මනුෂ්‍යයන් හැටියට අර ගහක කොළක ඒ ජීවය එකට එකතු වෙන්නට ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ එකතු වෙන විදිහට නොවේ, තිරිසන් ලෝකයක එකතු වෙන විදිහට නෙවේ, ඊට වඩා සදාචාර සම්පන්න ක්‍රමයකට මේ එකතු වීම පවත්වාගෙන යන. ඒකයි මනුෂ්‍යත්වයේ තියෙන විශේෂත්වය. සාමාන්‍යයෙන් සත්තු සිව්පාව හැඟීම් මත කටයුතු කරනවා. එතකොට තිරිසන් සතෙකුට සුනකේකුට කාම සංකල්පනාවක් මතු වුනහම ඌට මහපාරද පන්සලද පොයේ දවසද සිල්ගත්තු දවසද හාමුදුරුවෝ බලා ඉන්නවද පාසකම්මලා බලා ඉන්නවද ඌට ඒ කතාවක් නැහැ. ඌට ඇතිවෙච්ච සරාගී සංකල්පනාව එහෙමම ක්‍රියාවට නංවනවා. එතකොට ඌට කෝපයක් ඇති වුණොත් ඌ එහෙමම හපා කනවා. ඇයි ඒ? සත්තු වැඩ කරන්නේ හැඟීම් මත සහ ඇබ්බැහි මත. හැබැයි මනුෂ්‍යයින්ටත් ඒ මනුෂ්‍යයා කියන්නේ සතෙක් නිසා අර කියන හැඟීම් මතු වෙන්නට පුළුවන්. ඒකට පොය දවසද පන්සලද සිල්ගත්තු දවසද කියන කතාවක් නැහැ. හැඟීම් මතු වෙන. ඒවා එකට බාධාවක් නෙමෙයි. හැබැයි මනුෂ්‍ය කියලා කියන්නේ උසස් මනසක් තියෙන නිසා ඒ උසස් මනසක් ඇති වෙන්නේ කොහොමද? සාංසාරික වශයෙන් මනස පුහුණු කරලා තිබීම සහ මේ ජීවිතේ පුහුණුවත් එක්ක. මොකද්ද පුහුණුව කියලා කියන්නේ? හැඟීම් ආව පමණට ඒක ක්‍රියාවට නංවන්නේ. ඒක යෝග්‍යද අයෝග්‍යද, ඒක යහපතක්ද අයහපතක්ද, තමන්ටත් අනුන්ටත් අර්ථයක් වෙනවද අනර්ථයක් වෙනවද, අන්න ඒ විදිහට විමසා බලා කටයුතු කරන්නට පුළුවන් ගතිය තමයි මනුෂ්‍යත්වයේ විශේෂත්වය. එනිසා සත්ව ගතිය සහ මනුෂ්‍යත්වයේ වෙන් වෙන්නේ මේ කඩයිමේ. මොකද්ද කඩයිම? සතුන් සිව්පාවුන් කටයුතු කරන්නේ හැඟීම් සහ ඇබ්බැහි මත, මනුෂ්‍යයා කටයුතු කරන්නේ හැඟීම් සහ ඇබ්බැහි මත උනත් එවැයි යෝග්‍ය අයෝග්‍ය භාවයේ තමන්ටත් අනුන්ටත් අර්ථයක් වෙනවද අනර්ථයක් වෙනවද කියන කාරණා විචාරපූර්වකව කල්පනා කරලා. එතකොට ඒ හැඟීම මනුෂ්‍යයාගෙන් ගිලිහෙනවා නම් එතන තනි කරම තියෙන සත්ව ගතියක් විතරයි. ඉතින් අද සමාජයේ කාන්තා හිංසනය වැඩි වෙමින් පවතින්නේ කුමක් නිසාද? මනුෂ්‍ය කියන තැනින් ගිලිහිලා සත්ව ගුණයට ආසන්න වෙමින් පවතිනවා. අද සමාජයේ හුඟක් වෙලාවට මානව හිමිකම් කියලා දිනා ගන්නට වෑයම් කරන බොහෝ දේවල් බැලුවෙන් පස්සේ සත්ව හිමිකම් වලටත් වඩා පල්ලෙහා මට්ටමක තියෙන දේවල් අද මානව හිමිකම් කියලා ඉල්ලා සිටින තැනකටපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රිය ස්ත්‍රිය සමග, පුරුෂයා පුරුෂයා සමග ඒ සමාන භාවයන් තියෙන අය එකට ලිංගික ඇසුර ලැබීම කියන මේ කාරණා අද සමහර රටවල් වල නීතිගත කරලා තියෙනවා. අපේ රටෙත් ඒවා නීතිගත කරන්න කියලා ඉල්ලා සිටින්න හඬ නගනවා. එතකොට මේ தත්ත්වය බැලුවෙන් පස්සේ අර තිරිසන් ගතියටත් වඩා තවත් ටිකක් පල්ලෙහැන් තියෙනවා කියලා කියන්නට. එතකොට තිරිසන් සතා පවා අර විදිහට ස්ත්‍රී පුරුෂ භාවයත් එක්කලා තමයි මේ ආකර්ෂණය තියෙන්නේ. ඒක සමාජ ඒක මේ ජීවයේ පැවැත්මත් එක්කලා බැඳිච්ච බන්ධනයක් එතන තියෙනවා. එතන සරාගී ගතියක් තියෙනවා. නමුත් එතන ඒ ස්ත්‍රී පුරුෂ භාවයත් එක්කලා. නමුත් මනුෂ්‍ය කියන තැන ඊටත් වඩා ඉහළින් සදාචාර සම්පන්න බවක් තිබිය යුතු තැන, ඒ තිරිසන් සතා ඉන්න තැනවත් රැකෙන්නේ නැතුව ඊටත් පල්ලෙහාට වැටෙන එක තමන්ගේ මානව හිමිකමක් කියලා කල්පනා කරනවා නම්, එය නීතිගත කරන්න සමාජගත කරන්නට උත්සාහවත් වෙනවා නම්, ඒබඳු සමාජයක මනුෂ්‍ය ධර්ම කෙසේ ආරක්ෂා වේද, කාන්තාවගේ සුරක්ෂිත බව කෙසේ සැරසෙයිද කියලා අපට හිතා ගන්නටවත් බැරි තැනකට යනවා. ඉතින් ඒ නිසා බුදුදහමට අනුව කාන්තාවක ස්ත්‍රිය පුරුෂයෙක් හැටියට ඕනෝන් ගිවිසගෙන, ඒ කියන්නේ නීතියේ පොතේ සටහන් කිරීම කියන එක නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ, ඕනෝන් ඉදිරියට දිගට පවුලක් හැටියට අඹුසමයන් හැටියට අන්‍යෝන්‍ය විශ්වාසයෙන් පවතිනවාය කියන සම්මුතියකින් තොරව බලහත්කාරයෙන් අර විදිහගේ කාන්තාවකගේ ලැජ්ජා බය නැති කරනවා නම්, සුරක්ෂිත බව කෙලසනවා නම්, ඒක බරපතලම අපරාධයක් හැටියට මනුෂ්‍ය ධර්ම උල්ලංඝනය කිරීමේ මහා පාපයක් හැටියටයි බුදුදහම තුල පැහැදිලි කරන්නේ. එතකොට අද දවසේ ධර්ම දේශනාවේදී අපි බොහෝ කාරණා කතා කළා. කාන්තාව කියන්නේ කෙබඳු පසුබිමක්ද කියන බව අපි මූලික වශයෙන් කතා බහ කළා. බුදුදහමට අනුව නියාම ධර්ම පහක් පිළිබඳව පැහැදිලි කරනවා. මේ සමස්ත විශ්වයේ සෑම දෙයක්ම හේතුඵල වශයෙන් චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ නියාම ධර්ම පහ නියෝජනය කරමින් ක්‍රියාත්මක වෙන්නේ. ඒන් බීජ නියාමයට අදාළ වූ ස්ත්‍රී භාවය, පුරුෂ භාවය කියන මේ කාරණා දෙක එක
කරුණක් පමණයි. යම්කිසි කෙනෙක් ඒක විතරක් මතු කරගෙන චිත්ත නියාම, කම්ම නියාම ආදී අවශේෂ නියාම ධර්මයන් නොසලකා හැරලා එහි විශේෂත්වයන් කතා කරන්නට යනවා නම් ඒක ධර්මානුකූල පදනමක් එතන ඇත්තේ නෑ. එතන තියෙන්නේ අන්තගාමී දෘෂ්ටිගතික ස්වභාවයක් පමණයි. එනිසා බුදුදහමට අනුව කතා කරනකොට ස්ත්‍රියද උසස් වෙන්නේ පුරුෂයාද උසස් වෙන්නේ කියන කතාවක් කොතනකවත් නෑ. ස්ත්‍රිය හෝ පුරුෂයා උසස් වෙන්නේ ගුණධර්ම මතයි. චිත්ත නියාම, කම්ම නියාම මේ කාරණා වලට අනුව තමයි ප්‍රධාන වශයෙන්ම ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා වඩා උසස් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා සෝමාතරණිය විසින් එදා මාරයාට අභියෝග කරන්නේ යම්කිසි කාන්තාවක් තුළ චිත්ත සමාධියක් ඇති වෙනවා නම්, ප්‍රඥාව අවදි වෙනවා නම්, ඒ වගේම නාම රූප ධර්ම විදර්ශනා කරන්නට සමත් වෙනවා නම්, ඇය ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක බාධාවක් නොවේ ඇයගේ මානසික සංවර්ධනයට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දීතු සූත්‍රයේදී පොසොන් රජුන්ට පැහැදිලි කරලා දෙන්නේ දියණියක් උපන්නා කියලා පහත් කොට සලකන්නට පුළුවන් කමක් නැහැ. ඇය තුළ සිල්වත් බව, ප්‍රඥාවන්ත බව සහ අර තමන්ගේ භූමිකා තුළ නිවැරදිව පිහිටලා සදාචාර සම්පන්නව ක්‍රියා කිරීමේ කෞශල්‍ය ඇය තුළ දියුණු වෙනවා නම් ඇය සමාජයේ වන්දනීය පූජනීය තත්ත්වයට පත් වෙනවා, ලෝකයේ ජනනය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමේ, ඇයගේ කුසින් ජනනය වෙන්නා වූ දරුවන් රටක් රාජ්‍යයක් ලෝකයක් පාලනය කරන්නට පවා සුදුසුකම් ලබනවා කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒ නිසා බුදුදහම තුල කාන්තාවක් හැටියට විශේෂ කොට මතු කර දැක්වීමක් ඇත්තේ නැහැ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ පිළිබඳවම විශේෂ කොට දක්වන්නේ ಗುಣධර්මයි. ඊට අමතරව කායික වශයෙන් ස්ත්‍රියකගේ පවතින භාවය මත, කායික ස්වභාවය මත ඇයට ආවේනික වූ ගති ලක්ෂණ පහක් බුදුරජාණන් වහන්සේ ආවේනික දුක්ඛ සූත්‍රයේදී දක්වනවා. ඒවා පිළිබඳව අපි කතා බහ කළා. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කාන්තාවක් එක මවකට දියණියක් සිටිනවා නම්, ඒ දියණියට අවවාද කරනවා නම් යහපත සඳහා ඒ දියණියට ආදර්ශ කොට දක්වන්නට සුදුසුම දෙන්නෙක් තමයි මේ සම්බුද්ධ ශාසනයේ ගිහි උපාසිකාවන් අතර අග්‍රස්ථානයට පත් වුණු කුජුත්තරාව සහ වේලුකණ්ඨකි නන්ද මාතාව. එතකොට කුජුත්තරාව කියන්නේ, වේලුකණ්ඨකි නන්ද මාතාව කියන්නේ මේ බෞද්ධ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස අතර අග්‍රස්ථාන ලැබූ ගිහි කාන්තාව දෙදෙනෙක්. දැන් මේ අග්‍රස්ථාන පිළිබඳව කල්පනා කරනකොටත් බුදුරජාණන් වහන්සේ භික්ෂුවට පමණක් නෙමෙයි භික්ෂුණීන්ටත් අග්‍රස්ථාන දුන්නු. එතකොට මේ ගිහි උපාසකයන්ට පමණක් නෙමෙයි උපාසිකාවන්ටත් අග්‍රස්ථාන දුන්නා. ඒ මොකද ඒ අග්‍රස්ථාන දුන්නේ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ නිසා නෙමෙයි, ඒ අය සාංශාරික වශයෙන් ගෙන ආපු කර්ම ශක්තිය සහ චිත්ත ශක්තිය මත, මානසික ගුණාංග සහ ඒ අය සාංශාරිකව එතනට ප්‍රාර්ථනා ඇති කරගෙන ගොඩනගාගත්තු කුසල බලය, ඒ අයගේ මානසික හැසිරීම. එතකොට ඒ කාරණා දෙක මත තමයි කුජුත්තරාපාසිකාව සහ වේලුකණ්ඨකී නන්දමාතාව උපාසිකාවන් අතර අග්‍රස්ථානයට පත් වෙන්නේ. එතකොට මේ දෙන්නගේම චරිත අධ්‍යයනය කරලා බලනකොට පේනවා මේ දෙදෙනාම සිල්වත්කම් ගුණවත්කම් පමණක් නෙමේ, තමන් අවබෝධ කරගන්නා දහම තුළින් මාර්ගඵල තමන් අවබෝධ කරලා සුවසේ මාර්ගඵලවලට පැමිණිලා අන් අයටත් ඒ ධර්ම මාර්ගයේ පෙන්වා දෙන්නට සමර්ථ තත්වයකට ඒ දෙදෙනාම කටයුතු කරලා තියෙනවා. එතකොට තමන් විද්‍යාවෙන් සහ චරණයෙන්, ඒ කියන්නේ ඥාණයෙන් සහ සදාචාර සම්පන්න හැසිරීමෙන් තමන් යුක්ත වෙනවා. අන් අයත් ඒ විජ්ජාචරණ මාර්ගයට යොමු කරනවා. අන් අයගේ ප්‍රඥාව අවදි කරලා සදාචාර සම්පන්න පදනමකට ඒ අය යොමු කරනවා. එතකොට මේ කරුණු නිසා තමයි කාන්තාවන් හැටියට ඒ කාන්තාවෝ ගිහි ශ්‍රාවිකාවන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි වෙන කාන්තාවන්ට තුලාව හැටියට සලකන්නට පුළුවන් දෙදෙනා තමයි අග්‍ර ශ්‍රාවිකාවන් දෙදෙනා. ඒ තමයි උත්පලවන්නා සහ කේමා කියන මේ රහත් තෙරණීන් දෙදෙන. කේමා උත්පලපන්නා දෙදෙන මේ බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනයෙහි
භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට පත් වුණු ආදර්ශවත් චරිත දෙක හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යම්කිසි මවක් තමන්ගේ දියණියන්ට ආදර්ශයක් පෙන්වනවා නම්, තුලාවක් පෙන්වනවා නම්, ගිහි දියණියකට පෙන්වන්නට සුදුසුයි කුජිත්‍රාව සහ වේලුකණ්ඨකී නන්දමාතාවගේ චරිත දෙක පැවිදි වුණු කාන්තාවකට, එහෙම නැත්නම් භික්ෂුණියකට ආදර්ශ චරිත හැටියට පෙන්වනවා නම්, කේමා උත්පල වන්න දෙදෙනා ආදර්ශ චරිත හැටියට පෙන්වා දිය යුතුයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ කාරණා සියල්ලක් කැටි කරලා ගත්තහම බුදුදහම සහ කාන්තාව කියන මේ මාතෘකාව යටතේ අපට අපි හඳුනාගත යුතු ප්‍රධානම කරුණ තමයි බුදුදහමට අනුව කාන්තාව යනු විශේෂ මාතෘකාවක් නොවේ. බුදුදහමට අනුව පුරුෂයා යනුද විශේෂ මාතෘකාවක් නොවේ. එය සමස්තය තුළ එක් සාධකයක් පමණයි. එතකොට ඒ එක් සාධකයේ පමණක් මතු කරගෙන අවශේෂ සාධක නොසලකා හැරලා අපිට කෙසේවත් යමක් පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙම කතා කරනවා නම් එය ධර්මයට පටහැනි අගතිගාමී කතාවක් වෙනවා, අගතිගාමී චින්තනයක් වෙනවා. ඉතින් ඒ අනුව බලනකොට අපිට පේනවා ලෝකේ බොහෝ කොට ඒ ස්ත්‍රීත්වය, පුරුෂ භාවය කියන මේවා මතු කරගෙන කරන ප්‍රකාශන කරන කතාබහ හැම විටම එක්තරා අන්තයකට, දෘෂ්ටිවාදයකට මඟ සලසනවා විනා එය ධර්මානුකූල විවරණයකට හෝ යහපත් පැවැත්මකට මඟ සලසන්නේ නැහැ. හැම විටම තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා හිටිනකොට අනිත් පැත්තෙන් ප්‍රතිවිරෝධතා මතුවෙනවා. ඒ වගේම ඒ අයිතිවාසිකම් විනාශ කරන්නට තව පිරිසක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අයිතිවාසිකම් නැති වී යනකොට ඒවා වෙනුවෙන් යම් යම් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. නමුත් ඒ නැති වුණේ කුමක් නිසාද කියලා හොයලා බලලා ඒවට පිළියම් යොදන්නට වෙනවා. එහෙම යොදනකොට එක අංශයකට නෙමෙයි බොහෝ පැතිවලට ඒවා බෙදිලා යනවා. ඒ නිසා මේ මාතෘකාව ඉතාමත්ම සංකීර්ණ මාතෘකාවක්, පරිස්සමින් තේරුම් ගත යුතු මාතෘකාවක්. ඉතින් කාල වේලාවේ හැටියට ධර්මානුකූලව අපි යම් කිසි ප්‍රවේශයක් සකසාගෙන යම් කිසි පැහැදිලි කිරීමක් මේ සිද්ධ කළේ. ඉතින් මේ කරුණ ටික අද දේශනාවට ප්‍රමාණවත් කියලා අපි හිතනවා. මේ කරුණ සිහියේ පවත්වාගෙන අනිත් අය සමගත් හුවමාරු කරගෙන අපිට යමක් දිහා බලනකොට ඒකාන්තිකව, ඒ කියන්නේ එක අන්තයකට පමණක් බර වෙලා එක් සාධකයක් ගැන විතරක් කල්පනා කරලා නියාම ධර්ම පහෙන් එක නියාම ධර්මයක් විතරක් අරගෙන සාකච්ඡා කිරීම ධර්මානුකූල ක්‍රමය නොවේ. ඒ දිහා බැලිය යුත්තේ අවශේෂ සාධක වලට සාපේක්ෂවයි කියන කාරණය මූලික වශයෙන් සිත්ති දාගෙන තමන් පිළිබඳවත් අනුන් පිළිබඳවත් දකින්නට තීරණ ගන්නට මේ සුද්ධහම් කර්ම හැම දිනාටම මහෝපකාරී වේවා. ස්ත්‍රීත්වයේ තුල තියෙන වටිනාකම, ඒ වගේම ඒකාන්තාවක් තුළින් නිර්මාණය වෙන උත්තරීතර මාතෘ ගුණය මේ සමස්ත සමාජය නිර්මාණය කරන තැනයි. ඒ නිසා මේ මාතෘත්වයේ ගරුත්වය ආරක්ෂා කරන්නට නම් ස්ත්‍රියගේ ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. ස්ත්‍රියගේ ගරුත්වය ආරක්ෂා කරන්න නම් ස්ත්‍රියගේ සුරක්ෂිත භාවයේ පිළිබඳවම සෑම පුරුෂයෙක්ම, සෑම කාන්තාවක්ම සැලකිලිමත් විය යුතුයි. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන හැටියට හැම දිනාටම සිහිපත් කරමින් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකයේ ඥාතීන්ටත්, ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, අද දින මෙම ධර්ම දේශනාව තුළින් බුදුදහමයි කාන්තාවයි යන තේමාව මූලික කරගෙන මේ පිළිබඳ ධර්මානුකූල විග්‍රහය කියෙදුණු අදත් මෙම ධර්ම දේශනාව මෙහෙවූ කොපොණුවිත විනයාරාම වාසී නිතර අති පූජ්‍ය ආචාර්ය කුකුල් කණේ සුදස්සි ස්වාමීන් වහන්සේ අපගේ
පාද නමස්කාරය පිළිතුරු ලබන අතර උන්වහන්සේගේ ශාසනික මහිමර සතර ප්‍රකාරයෙන් සාර්ථකව ප්‍රාර්ථනීය බෝධිගි උතුම් නිර්වාණය පිණිසම මේ රැස් කරගත් වූ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වෙත්යන් අප ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙම ධර්ම දේශන මාලාවේ මීළඟ ධර්ම දේශනය අගෝස්තු මාස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා සහභාගී වන ලෙස සදහවත් සියලු දෙනා මෙත් සිතින් ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.